හරියටම කිව්වොත් අවුරුදු 400කට වගේ කලින් ඉතිහාසයකට වගේ යනවා ටෙලිස්කෝප් එකේ පළවෙනිම ආරම්භය ගැන කතා කරනොත්. එතකොට ටෙලිස්කෝප් එක මුලින්ම හොයාගත්තේ තාරකා විද්‍යාඥයෙක්වත් විද්‍යාඥයෙක්වත් නෙවෙයි, හෑන්ස් ලිපර්ෂි කියන ක්‍රියාටම කණ්ණාඩි සාප්පුවක් තමයි තිබ්බේ. එතකොට එයා එයාගේ කඩේ වැඩ කරගෙන ඉන්න ගමන් එයාගේ ළඟ තිබ්බ ඔගොල්ලෝ දන්න ඇති කාචකින් කාචයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔය සාමාන්‍යයෙන් කණ්ණාඩිය දන්න පාවිච්චි කරන කාච දෙකක් එයා ඒකකින් නිකන් දුර තියෙන වස්තුවක් බලාගෙන ඉද්දී එයා දැකලා තිනවා ඒ වස්තුව විශාල වෙලා පේනවා සහ පොඩි වෙලා පේනවා කියලා. එතකොට එන්න ඒක තමයි අපි ටෙලිස්කෝප් එකේ ආරම්භයේ විදිහට සලකන්න. එතකොට ඇත්තටම මෙයා එක අහසිරිය දේවල් නිරීක්ෂණය කරන්නවත් තාරකා විද්‍යාවේ නිරීක්ෂණ කරන්නවත් යොදාගත්තේ නැහැ. එතකොට ඇත්තටම අපි ඉස්සරහට ගිහින් බලමු මොකද ඊට පස්සේ මොකද උනේ කියලා. එතකොට ඇත්තටම එයා ටෙලිස්කෝප් එක හොයාගත්ත එයා ටෙලිස්කෝප් එකේ කන්සෙප්ට් එක ගෙනාවා කියලා ඕල හැමෝම දන්න ගැලීලියෝ ගැලිලි කියන පුද්ගලයාට ආරංචි වෙනවා. එයා ඉතාලි ජාතික පුද්ගලෙ. එතකොට එයාට පුළුවන් වෙනවා කාච දෙකක් පාවිච්චි කරලා අහසේ තියෙන වස්තු නිරීක්ෂණය කරන්න. එයා මල්ලේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට එයාට පුළුවන් වෙනවා යුනිවර්ස් එකේ තියෙන දේවල්, මේ විශ්වයේ තියෙන දේවල්, දුර තියෙන දේවල් හොඳට ඒ කියන්නේ දුරේක්ෂ පාවිච්චි කරලා නිරීක්ෂණය කරන්න පුළුවන් තාරකා විද්‍යාව කියන කන්සෙප්ට් එකට. يعني 1600 ගණන් වෙනකල් තාරකා විද්‍යාව අපි ඇස් දෙකෙන් විතරයි අහත නිරීක්ෂණය කරලා තිබ්බේ. එතකොට අපි දැනන් හිටපු දේවල් ගොඩක් සීමා වෙලා තිබ්බේ. අපිට විශ්වයේ තියෙන දුර දේවල් බලන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. එතකොට ගැලිලියෝ ගැලිලීට පුළුවන් 1609 දී වගේ මේ කන්සෙප්ට් එක ටෙලිස්කෝප් කියන කන්සෙප්ට් එක යුනිවර්ස් එකේ තියෙන දේවල් බලන්න පාවිච්චි කරන්න. එතකොට එයා ඇත්තටම ගොඩක් දේවල් හොයාගත්තා. මුලින්ම කිව්වොත් බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ, ඊට පස්සේ අපේ අපේ පෘථිවියේ චන්ද්‍රයා, ඒ වගේම සූර්ය කේන්ද්‍රය වාදය ඔප්පු කරන්න එයාගේ නිරීක්ෂණ ගොඩක් මේ ප්‍රයෝජනවත් වුණා. ඒ වගේ දේවල් වලට ගැලීලියෝ ගැලීලි එයාගේ ටෙලිස්කෝප් එක පාවිච්චි කරා. එතකොට මේ මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ එයා මුලින්ම හදපු ටෙලිස්කෝප් එක. එතකොට ඒ ටෙලිස්කෝප් එක හදන්න යා පාවිච්චි කර කාච දෙකක් වුණා. කාචයක් කියන්නේ අර මම ඒකත් පැහැදිලි කරන්න ඉස්සරහට. හරි, අපි යන් ඉස්සරහට. එතකොට ඇත්තටම ගැලිලියෝ ගැලිලි හොයාගත්ත ටෙලිස්කෝප් එක ඇත්තටම පාවිච්චි කරලා, කියන්නේ අපි අර දේවල් විශාල කරලා බලන්න පාවිච්චි කරන උත්තල කාච, එන්නේ ඒව ඒ වගේ නෝමල් කාච දෙකක් තමයි පාවිච්චි කරේ. එතකොට ඊට පස්සේ 1660 ගණන් වල ඕගොල්ලෝ දන්නා අයිසක් නිව්ටන්ට පුළුවන් වෙනවා ටෙලිස්කෝප් එකක් හදන්න. එතකොට එයා හදන ටෙලිස්කෝප් එක ඇත්තරම අර ගැලිලියෝ හදපු ටෙලිස්කෝප් එක තිබ්බ කාච නෙවෙයි. එයා පාවිච්චි කරේ එයාගේ ටෙලිස්කෝප් එක හදන්න කණ්ණාඩියක්. ඒ කියන්නේ හරියටම කිව්වොත් දර්පණයක්. එතකොට දර්පණයක් පාවිච්චි කරලත් ආකාශවස්තු නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා අයිසක් නිව්ටන් එයා හොයාගන්නවා. හැබැයි එයා ඒක හොයාගත්තා කියලා අපි කිව්වට ඇත්තටම එයා නෙමෙයි, ඊට අවුරුදු දෙක තුනකට වගේ කලින් ජේම්ස් ග්‍රෙගරි කියලා කෙනෙක් තමයි මේ දර්පණයක් පාවිච්චි කරලා ටෙලිස්කෝප් එකක් හදන්න පුළුවන් කියන කන්සෙප්ට් එක මුලින්ම පැහැදිලි කරන්නේ. ඒ වුණාට එයාට ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි වෙනවා. ටෙලස්කෝප් එකක් හදන්න දර්පණයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ දැන් ගැලීලියෝ ගැලිලි සහ හෑන්ස් ලිපර්ෂි වස්තු නිරීක්ෂණය කරන්න පාවිච්චි කරේ කාචයක්. එතකොට කාච එකතු කළා තමයි එයාට එයා ටෙලස්කෝප් එක හදේ. ආලෝකය එක තැනකට එකතු කරගන්න එයා පාවිච්චි කරේ කාචයක්. එතකොට අයිසක් නිව්ටන් කිව්වා එයාට කාච නෙවෙයි දර්පණයක්, එහෙම නැත්නම් කණ්ණාඩියක් පාවිච්චි කළත් ආලෝකය එක තැනකට එකතු කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කළත් ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම අපි අර මුලින් කතා කරපු ටෙලිස්කෝප්ස්, ඒ කියන්නේ කාච පාවිච්චි කළා හදන ටෙලිස්කෝප්ස් වලට අපි කියන්නේ වර්තක දුරේක්ෂ කියලා. ඒ වගේ වෙන්නේ ආලෝකයේ වර්තනය වෙන එක. එතකොට අයිසක් නිව්ටන් මුලින්ම හැදපු ටෙලිස්කෝප් එක ඒකේ පාවිච්චි කරේ දර්පණයක්. එතකොට ඕලන් දර්පණවල වෙන්නේ
ආලෝකේ පරාවර්තනය වෙන එක. එතකොට අපි මේ කණ්ණාඩි එහෙම නැත්නම් දර්පණ භාවිතා කරන ටෙලස්කෝප් වලට කියන්නේ පරාවර්තක දුරේක්ෂ කියලා. හරි අපි ඊළඟට බලමු. එතකොට ඇත්තටම මුලින්ම ටෙලස්කෝප් එකක් හදන්න අපි පාවිච්චි කරේ කාචනේ. එතකොට ඇත්තටම කාචවල මල්ලේ වාට ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඔව් කාචවල එක එක වර්ග තියෙනවා. ඔයාලා දන්න ඇති කන්කේව් ලෙන්ස් කියන්නේ අවතල කාච. ඒ වගේ වෙන්නේ ආලෝකය ඔය මම පෙන්නලා තිනා වගේ ආලෝකය විසිරලා යන එක තමයි වෙන්නේ. ඔයාලා ඔයාලා එලල් කරන අය ඒක දන්න ඇති පොඩි කට් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඒක ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. සාමාන්‍යයෙන් අපි ගොඩක් කලකට පාවිච්චි කරන්නේ අවතල කාච සහ උත්තල කාච. එතකොට උත්තල කාචකින් වෙන්නේ ආලෝකය එකතැනකට එක නාභිගත වෙනවා. ඒ වගේම අවතල කාචයකින් වෙන්නේ ආලෝකය විසිරලා යන එක කියලා නිකන් හිතන්න. එහෙම නිකන් මතක තියාගන්න. එතකොට ඊට අමතරව අපි දැන් කොහොම කාච පාවිච්චි කරලා එක එක දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ දෝෂ වළක්ව ගන්න අපි ඊළඟට යමුල්ලි. එතකොට දෝෂ වළක්ව ගන්න තව අලුතෙන් කාච අපි නිෂ්පාදනය කරනවා. එතකොට ඒ කාච සමහර ලාවට කාච එකක් නෙවෙයි කාච දෙක තුනක එකතුවක්. එතකොට කාච දෙක තුන පාවිච්චි කරලා අපිට තනි කාචක් විදිහට වැඩ කරන ඒවා හදන්න පුළුවන්. හරි වල නෙක්ස්ට් එකට. මේ තියෙන්නේ ඒ වගේ අර කාච තනි කාච. එතකොට ඔය ක්‍රොමැටික් ලෙන්ස් කියලා කියන්නේ එහෙම ඒවට. ඊට පස්සේ ෆ්ලෝරයිඩ් ලෙන්ස් කියලා කියන්නේ අපි එක එක සංයෝග ෆ්ලෝරයිඩ් කියලා තියෙන සංයෝගයක්. ඒ සංයෝග පාවිච්චි කරලත් කාචවල වෙන එක එක දෝෂ මගහරවා ගන්න පුළුවන් වෙන විදිහ එවන් මේ අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ ඇස්ෆෙරිකල් ලෙන්ස් කියලා කියන්නේ අපි ඔය කාචවල තියෙන හැඩේ වෙනස් කරලා අර අපි නෝමල් දකින්න උත්තල කාච අවතල කාච වගේ නෙවෙයි ඒ වගේ හැඩේ වෙනස් අන්න එහෙම හැඩේ වෙනස් කරලා හදන කාච වලට තමයි ඇස්ෆෙරිකල් ලෙන්සස් කියලා කියන්නේ. එතකොට ඔය මං පැත්තකින් පෙන්නලා තියෙන්නේ ඕලන්න පේනවා ඇති අර පරවියක් ඉන්නවා. පරවියක් අර නිකන් යටින් අර පොඩ්ඩක් අර එර එකක් වගේ තියෙන්නේ. අන්න ඒක මග ඇරවිලා තියෙන උඩ තියෙන ෆොටෝ එකේ. ඒ තියෙන්නේ ඔය දෝෂ මග අරවා ගන්න කාච පාවිච්චි කරාම සහ එහෙම නැති වෙලාවට පේන අපිට පේන විදිහ කාචකින්. හරි නෙක්ස්ට් එකට. එතකොට මම කියවනේ වර්තක දුරේක්ෂ වල පාවිච්චි කරන්නේ වර්තනය කියන කන්සෙප්ට් එක කියලා. එතකොට වර්තනය කියලා අපි කියන්නේ ආලෝකය එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට යද්දී ඒකේ ඒක ඇත්තටම කිව්වොත් නැවෙනවා. නැවීමකට ලක්කන එකේ මොකද ආලෝකය එක එක මාධ්‍යවල එක එක වේගවලින් ගමන් කරන්නේ. අන්න ඒ නිසා ආලෝකය නැවීමකට ලක් වෙනවා. අන්න ඒ නැවීම පාවිච්චි කරලා තමයි අපි කාචයක් නිර්මාණය කරන්නේ. හරි ඊළඟට එතකොට මේ තියෙන්නේ මුල්ම කාලේ හදපු වර්තක දුරේක්ෂක කියන්නේ කාච පාවිච්චි කරලා හදපු දුරේක්ෂක. අර කාචයක් කියන්නේ වර්තනය පාවිච්චි කරලා හදන එක දෙයකටනේ. එතකොට ඒකෙන් හදන ටෙලිස්කෝප් එකෙත් වෙන්නේ ආලෝකේ වර්තනය වෙන එක. එතකොට මුල්ම කාලේ හදපු ටෙලිස්කෝප් මේ වගේ ටිකක් ඔය අපි ගොඩක් ඇස්ට්‍රොනොමිකල් ඔබ්සර්වේටරිස් කියලා කියන නිරීක්ෂණාගාර කියලා දෙයක් තියෙනවනේ. කියන්නේ අපි නිකන් ගෙවල් පීස්කෝලිදී ඒ වගේ පාවිච්චි කරන දුරේක්ෂණේ වෙයි. සාමාන්‍යයෙන් තරග විද්‍යාඥයෝ පාවිච්චි කරන දුරේක්ෂ තියෙනවනේ. ඒවා මුල්ම කාලේ ඒ කියන්නේ 1800 ගණන් වල වගේ හදපු හැම එකක්ම වගේ හැදුවේ වර්තක දුරේක්ෂ. එතකොට මේ තියෙන්නේ එහෙම හදපු මුල්ම කාලේ හදපු දුරේක්ෂක්. හැබැයි අර පස්සේ කාලට එද්දි වර්තනය ඒ කියන්නේ කාච හදන එක පොඩ්ඩක් ඒ කියන්නේ ඇත්තම කියවොත් අපිට කාචයක් හදන්න ලොකු වියදමක් යනවා. අන්න ඒ හින්දා සහ කාච කියනවා මේන්ටේන් කරන ටිකක් අමාරුයි. මොකද අපිට කාචයක දෙපැත්තක් පොලිෂ් කරන්න ඕනි කාචයක් හදන්න ඕන. එතකොට අපිට ටිකක් වියදම වැඩි. ඒ වගේ නම් කාච කියන ඒවා හදන්න කොච්චර ලොකුවට හදන්න ඒ වගේ ඇති වෙන දෝෂ ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඒක 1900 ගණන් වගේ වෙනකොට ගොඩක් ලොකු ඔබ්සර්වේටරිස් වල
වර්තක දුරේක්ෂ කියන එක පාවිච්චි කරන්නේ ගොඩක් අඩු වුණා. හරි අපි ඊළඟට යමු. හරි මේ තියෙන්නේ ඒ වගේ වර්තක දුරේක්ෂක්. මේ තියෙන්නේ ඔලන්න පේන ඇති මේකේ ඉස්සරහා කාචේ ලොකු කාචයක් තියෙනවා. ඒකට අපි කියන්නේ අවනත කියලා. ඊට පස්සේ අපි ඇහැ තියෙන තැන තව පොඩි කාචයක් තියෙනවා. ඒකට කියන්නේ උපනත කියලා. එතකොට ඔලන්න පේන ඇති ඈත ඉඳලා එන ආලෝකය කාචේ හරහා එද්දී නැවිලා එක තැනකට එකතු වෙනවා. එතකොට අන්න ඒ එකතු වෙන තැනට තැන තමයි ඉතන ගොඩක් ළඟින් තමයි උපනත තියෙන්නේ. එතකොට අපි උපනත අර එකතු වෙන තැනට මේ ආලෝකය එකතු වෙන ස්ථානය තියෙනවානේ. එතන අපි තව ඉමේජ් එකක් හදලා, ඒ කියන්නේ උපනතෙන් වෙන ඉමේජ් එකක් හදනවා. අර ඇත ඉඳලා එන ආලෝකය අපිට හැඩ බලන්න පුළුවන් වෙන්නේ. එතකොට ගොඩක් සරල මේ කන්සෙප්ට් එකක් තියෙනවා වර්තක දුරේක්ෂවල. එතකොට ඔය එහා පැත්තේ තියෙන හැම ගොඩක් ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරන අර ලොකු වර්තක දුරේක්ෂණයයි දැන් අපි සාමාන්‍යයෙන් අපේ ඒ කියන්නේ amateur astronomers පාවිච්චි කරන වර්තක දුරේක්ෂක් තමයි ඔය දකුණු පැත්තේ තියෙන්නේ. එතකොට ඒක පේනවා කිය ඔයාලන්ට අර පල්ලෙහෙන් නිකන් පෙයිට් එකක් වගේ රවුමක් කියලා තියෙනවා. ඒක අපි ඔය ටෙලස්කෝප් එක බැලන්ස් කරන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම කොටස් ගැන කියද්දි ඒක විස්තර කරන්න ඉස්සරහට. හරි නෙක්ස්ට් එකට යන්න අපි. මෙතන තෝරන්න පේන ඇති ආලෝකය අර ඇතින්ලා එන ආලෝකය එක කියලා නම් කරලා තියෙන කාචෙදි කාච ළඟදි නැවිලා ඊට පස්සේ මම මැදදී එකතු වෙනවා. මේකේ ඔය පාට ඔක්කොම ගැන හිතන්න එපා, පොඩ්ඩක් පැටලෙයි. නිකන් අපි නිල් පාට කමුකෝ නිල් පාට ආලෝකය බලන්න නිකන් ඈත ඉඳලා එන නිල් පාට ආලෝකය කාචේ ළඟදී නැවෙනවා. ඊට පස්සේ ඇහැට ආසන්නයේ තියෙන කාචයට චුට්ටක් ළඟින් ඒ ටික එක තැනකට නාභිගත වෙනවා. ඊට පස්සේ අය ඇහැ ළඟ තියෙන කාචයට ගමන් කරනවා. එතකොට ඔයාලට පේන ඇති අපිට ඇහැ ඉඳලා බලද්දී අර ලොකු රතු පාට ඊතල ටිකක් අහලා තියෙන කඩේරි වලින් අන්න ඒක තමයි අපිට පේන ඇත්තටම පේන ඉමේජ් එක. එතකොට අන්තිම රූපය එන්නේ අන්න ඒක. එතකොට ඔයාලට පේන ඇති අර කලින් ආපු ආලෝකයට ආලෝකය ආපු ඒ වස්තුවට වඩා අපිට ඇහැට පේන වස්තුව ගොඩක් ලොකු වෙලා තමයි පේන්නේ. එතකොට වාර්තක දුරේක්ෂවලදී වෙන්නේ අන්න ඔයගේ පොඩි සරල ක්‍රියාවලියක්. එතකොට ඔය F1 කියලා ගහලා තියෙන්නේ අවනත, ඒ කියන්නේ අපි බලන වස්තුව පැත්තේ තියෙන කාචේ ආලෝකය එකතු වෙන තැනට තියෙන දුර තමයි F1 කියලා තියෙන්නේ. ඊට පස්සේ F2 කියලා තියෙන්නේ ආලෝකය අපි ඇහැ ළඟ තියෙන කාචේ පැත්තේ තියෙන එකේ ආලෝකය එකතු, ඒ කියන්නේ එතන තියෙන දුර. ඊට පස්සේ F2 කියලා කියන්නේ කාචෙන් F2 නේ එතන නෝන F3. එතකොට කාචයයි ඇහැයි අතර තියෙන දුර තමයි පොඩි දුරක්. ඒ කියන්නේ ඒක අපිට එච්චරම අදාළ වෙන්නේ නැහැ ටෙලස්කෝප් එකට. ඒ කියන්නේ මොකද අපි ගොඩක් දුර ඉඳලා තියෙන වස්තුවක් නේ බලන්නේ. හරි ඊළඟට හරි මේ තියෙන්නේ වාර්තක දුරේක්ෂයක. ඒ කියන්නේ අර ගැලීලියෝ ගැලීලි හදපු දුරේක්ෂයක. ඒක නෙවෙයි, ඒක අපි දැන් වෙද්දි ටිකක් ඊට වඩා ගොඩක් දියුණුයි. එහෙම හදපු දුරේක්ෂයක කොටස් ටිකක්. එතකොට ඕනන පේන ඇති ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක කියලා කියන්නේ අපි ඔබ්ජෙක්ට් එක බලන, ඒ කියන්නේ අපිට බලන්න ඕනේ ඔබ්ජෙක්ට් එක පැත්තේ තියෙන ලෙන්ස් එක. ඊට පස්සේ ඕකේ එතන වෙනවා ඩෙව් ෂීල්ඩ් කියලා එකක්. ඒක අපි පාවිච්චි කරන්නේ පින්නෙන් වගේ දේවල් වලට, කාච පින්නෙන් එහෙම කාච වලට එක එක බලපෑම් වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි ඩෙව් ෂීල්ඩ් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේන ඇති ටෙලස්කෝප් එක හිටවලා තියෙනවා නිකන් කණු තුනක් වගේ. එතකොට ඒකට අපි කියන්නේ ට්‍රයිපෝඩ් එක කියලා. එතකොට ටෙලස්කෝප් එකයි ට්‍රයිපෝඩ් එකයි සෙට් වෙන තැනට තව පොඩි කැලලක් තියෙනවා. එතන කියන්නේ අපි ටෙලස්කෝප් මවුන්ට් එක කියලා. එතකොට මේ මවුන්ට් එක ගැන අද මට ගොඩක් කතා කරන්න ලොකු වෙලාවක් නැති වෙයි. ටෙලස්කෝප් එක එක මවුන්ට් එක ගැන මවුන්ට් එකක් පාවිච්චි කරන්න අපිට මොකක් හරි වස්තුවක් ලොකේට් කරගන්න. ඒ කියන්නේ අපිට බලන්න ඕනේ වස්තුවට කොහොමද අපි හරියටම ටෙලස්කෝප් එක ඒ පැත්තට එල්ල කරන්නේ කියන එක පාවිච්චි කරන්න තමයි ඔය ටෙලස්කෝප් එකේ
ටෙලස්කෝප් ටියුබ් එකයි ට්‍රයිපෝඩ් එකයි මැද තියෙන කොටසින් කරන්න යන්නේ එක. එතකොට ඔයාලට පේන ඇති ඉස්සර ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ ඉඳලා පිටිපස්සට ආලෝකය එනවා. ඊට පස්සේ යටදී අර ඩයගනල් මිරර් කියලා තියෙන තැනින් ආලෝකය නැමෙනවා. නැමිලා උඩට ගමන් කරනවා. ඒ ඩයගනල් කියලා කියන්නේ අපි ටෙලස්කෝප් එක පිටිපස්සෙන් අපිට හැතිලා බලන්න අමාරු හින්දා එතන චූටි දර්පණයක් හයි කරලා අපි ආලෝකය එක පැත්තක හරවලා තමයි බලන්නේ. සමහර ටෙලස්කෝප් වල ඒක එනවා, සමහර ටෙලස්කෝප් වලදී, සමහර වාර්තක ටෙලස්කෝප් වල ඒක එන්නේ නැහැ. එතකොට ඊට උඩින් තියෙන අර මේකට හරියටම පේන්නේ නැති ඇති ටෙලස්කෝප් එක වගේම තව ටෙලස්කෝප් එකේම චූටි වර්ෂන් එකක් ෆයින්ඩර්ස්කෝප් කියලා. ඒකිනුත් අපි කරන්නේ අපිට ටෙලස්කෝප් එකේ එකවරම දුර වස්තුවක් බලන්න අමාරු වෙනවා. ඔය ෆයින්ඩර්ස්කෝප් කියලා කියන චූටි ටෙලස්කෝප් එකෙන් ඒ ටෙලස්කෝප් එකක් මොනේ නිකන් එතන නිකන් චූටි කාචයක් උයි තව නිකන් රෙඩ් ඩොට් එකක් හරි ක්‍රොස් එකක් හරි තමයි තියෙන්නේ. එතකොට අපිට ඒකෙන් බලලා අපිට බලන්න ඕනේ වස්තුව හරියටම එල්ල කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ ওই අනිත් පැත්තේ සෙනසුරු වල ෆොටෝ එකක් වාර්තක දුරේක්ෂකකින් ගත් එකක්. එතකොට ගොඩක් කලාවට මේ වාර්තක දුරේක්ෂක අපි පාවිච්චි කරන්නේ ප්ලැනට්ස් බලන්න, එහෙම නැත්නම් මූන් බලන්න, අන්න ඒ වගේ දේවල් වලට තමයි වාර්තක දුරේක්ෂක පාවිච්චි කරන්නේ. හරි, අපි ළඟට එතකොට අපි තාරකා විද්‍යාවට විතරක් නෙවෙයි වාර්තක දුරේක්ෂකත්තරම ඉස්සර කාලේ ඔය නැව්වලදී එහෙම ඈත බලන්න, ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය මිලිටරි ඔය යුදමය කටයුතු වලට අන්න ඒ වගේ දේවල් වලටත් දුරේක්ෂ පාවිච්චි කරලා තියෙනවා. එහෙම පාවිච්චි කරලා තින්නේ මේ කාච හදලා කාච වලින් හදපු ටෙලස්කෝප්. ඒවට අපි කියන්නේ ටෙරෙස්ට්‍රියල් ටෙලස්කෝප්ස් කියලා. එතකොට අර මෙච්චර ලම කතා කරේ ඇස්ට්‍රොනොමිකල් ටෙලස්කෝප්ස්. එතකොට ඊට අමතරව වාර්තක දුරේක්ෂ වල තව කොටසක් තියෙනවා ටෙරෙස්ට්‍රියල් ටෙලස්කෝප් කියලා. ඒ වගේ කරන්නේ ඔය අපිට පොළවේ තියෙන දුර මේ අපිට බලන්න ඕනි වස්තු දිහා තමයි බලන්නේ. ගොඩක් කලාවට ඔය නැව් වලදී ඒ වගේ දේවල් වල තමයි පාවිච්චි කරන්නේ ටෙලස්කෝප්. ඔය සමහර විට ඔය ෆිල්ම්ස් වල එහෙම දැකලත් ඇති. හරි, ඊළඟට හරි, එතකොට ටෙලස්කෝප් එහෙනම් මම වාර්තක දුරේක්ෂක ගැන කතා කරන්නේ. එතකොට වාර්තක දුරේක්ෂකවල කේක ඇත්තටම අපිට වාර්තක දුරේක්ෂක ගැන ඇත්තටම මුල්ම ගාලා හදපු ඒ වගේ ඇත්තටම ඒක හොඳ සොලූෂන් එකක් නෙවෙයි ටෙලස්කෝප් එකට දෙන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒ වගේ එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ අපිට ටෙලස්කෝප් එකේ අපිට මම කියවන ටෙලස්කෝප් එකේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක කියන්නේ කාචේ හදන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. කාච අපිට එතනින් එහාට කොච්චර ලොකුට හදුවත් වැඩන්නේ නැහැ, වැඩක් නැහැ. ඒක එක එක එරර්ස්, කියන්නේ එක එක දෝෂ ඇති වෙනවා. එතකොට ඒවට අපි කියන්නේ ඔප්ටිකල් ඇබරේෂන්ස් කියලා. කියන්නේ ටෙලස්කෝප් එකේ සමහර වෙලාවට ආලෝකය හරියට නාභිගත වෙන්නේ නැහැ, නැත්නම් ඉමේජ් එක හරියට ක්ලියර් නැහැ, නැත්නම් ඒකේ කලර්ස් අපිට හරියට පේන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මේ ටෙලස්කෝප් වලදී. එතකොට ඒ හින්දා අපිට ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් දුරේක්ෂක තමයි ඊළඟට පාවිච්චි, කියන්නේ මේකට පස්සේ කාලේ ආපු, කියන්නේ කිව්වනේ මුලින්ම හොයාගත්තේ ගැලිලියෝ ගැලිලි වාර්තක දුරේක්ෂක, ඊට පස්සේ නිව්ටන් හොයාගත්ත පරාවර්තක දුරේක්ෂක කියලා. ඒතකොට පරාවර්තක දුරේක්ෂක තමයි ගොඩාක් කලාවට අපි, කියන්නේ සාමාන්‍යයෙන් ඇස්ට්‍රොනොමි හදාරන කට්ටිය ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ. අපි බලමු පරාවර්තක දුරේක්ෂක කියන්නේ මොකද්ද කියලා. නෙක්ස්ට් ස්ලයිඩ් එකට අපි අතරම් පරාවර්තක දුරේක්ෂක කරන්නේ ආලෝකය, මම කියවනේ එකතු, ඒ කියන්නේ ආලෝකය එකතු කරන්න පාවිච්චි කරන්නේ දර්පණය. එතකොට දර්පණයට පුළුවන් ආලෝකය එක පරාවර්තනය කරලා එකතැනකට එකතු කරන්න. ඒ එකතු කරන ආලෝකය අපිට ඇහැ ළඟට ගෙන්නගෙන ඇහැ ළඟදී
අපේ අයිපීස් එක එහෙම නැත්නම් ඇහැ ළඟට පාවිච්චි කරන කාච පාවිච්චි කරලා බලන්න පුළුවන්. එතකොට මේ නිව්ටන් හදපු දුරේක්ෂයට අපි කියන්නේ නිව්ටෝනියාන දුරේක්ෂය කියලා. ඒ වුණාට පරාවර්තක දුරේක්ෂල කොටස් ප්‍රධාන වශයෙන් කොටස් එහෙම අපිට හරියටම බෙදන්න බෑ. ප්‍රධාන වශයෙන් වල අපි තුනක් තියනවා කියලා සලකනවා. මුලින්ම නිව්ටන් හදපු විදිහට කියන්නේ නිව්ටෝනියන් ටෙලස්කෝප්ස් කියලා. ඊට පස්සේ තියෙනවා කැසග්‍රේන් ටෙලස්කෝප්ස් කියලා. ඊට පස්සේ තියෙනවා ග්‍රෙගරියන් ටෙලස්කෝප්ස් කියලා. ඒතර ඔය ටයිප්ස් තුන තමයි පරාවර්තක දුරේක්ෂවල තියෙන මේන් ටයිප්ස් තුන. එතකොට අපි ඒ වගේ ලොකු වෙනසක් නැහැ. එක වගේම තමයි ඒවා මේ පාවිච්චි, ඒ කියන්නේ ඒවා හදලා තියෙන්නේ එක වගේමයි. අර අපි ටෙලස්කෝප් එකේ බලන තැන සහ ටෙලස්කෝප් එකේ දර්පණයේ තියෙන තැන විතරයි වෙනස් වෙන්නේ. හරි, අපි බලමු. එතකොට මේ තියෙන්නේ අර නිව්ටන් හදපු ටෙලස්කෝප් එක වගේම එකක්. හැබැයි ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස් විදියට. මොකද නිව්ටන් ටෙලස්කෝප් එක 1600 ගණන් වලින්. එතකොට අපි අද වෙද්දිත් පරාවර්තක දුරේක්ෂ පාවිච්චි කරනවා. හැබැයි එයා නිව්ටන් හොයාගත් දුරේක්ෂට වඩා ගොඩක් දියුණු විදියට දැන් ටෙලස්කෝප් හදලා තියෙනවා. මේ තියෙන්නේ හැම හදපු එකක්. එතකොට මේකෙදි කරන්නේ ඔය ඇත්තටම දැන් අරකේ ඉස්සරහ ටෙලස්කෝප් එක ඇතුළ වෙන තැන වචයක්නේ තියෙන්නේ. එතකොට මේකේ ඇතුළ වෙන තැන මුකුත් නැහැ. නිකන් විවරයක් තමයි තියෙන්නේ. එතකොට ඒ විවරෙන් ආලෝකය එනවා. ටෙලස්කෝප් එකේ එක මුල්ලක තමයි දර්පණය තියලා තියෙන්නේ. එතකොට අර ඈත ඉඳලා එන ආලෝකය දර්පණයට එකතු වෙලා ඊට පස්සේ පරාවර්තනය වෙනවා. ඊට පස්සේ ටෙලස්කෝප් එකේ මැද තැනක එකතු වෙනවා. එතකොට මේ මැද එකතු වෙන ආලෝකය අපි මැද ආයපාරක් දර්පණයක් තියලා ටෙලස්කෝප් එකේ පැත්තකට හරව ගන්නවා. අන්න එහෙම කරලා මේ පැත්තකින් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. එතකොට එන්නේ එහෙම ඒවට තමයි අපි නිව්ටෝනියානු පරාවර්තක දුරේක්ෂ කියලා කියන්නේ. බලමු අපි next slide එකට ආවොත්. හරි, මේ තියෙන අර මම ඔයාලට කිව්වා අර ඔකේ කිරණ සටහන මම දැන් ඔයාලට කිව්වා විදිහටම අර ඉස්සරහින් ආලෝකය එනවා. ඊට පස්සේ එක පැත්තක තියෙන දර්පණයේ ගාවදී ඒ ටික දර්පණය වැදෙනවා. ඊට පස්සේ මැද තැනක එකතු වෙනවා. ඒවා නාභිගත වෙන්න කලින් තමයි අපි නාභිගත වෙන්න කලින් පොඩ්ඩක් ඇල කරලා මැද තව චූටි තල දර්පණයක් තියෙනවා. එතකොට ඒ දර්පණය ඇදිලා අර ආලෝකය පැත්තට හැරෙනවා. එතකොට අපි පැත්තට හැදිලා තමයි මේ ටෙලස්කෝප් එකෙන් බලන්නේ. ඔයගලන්ට යට ස්ලයිඩ් එක යට තියෙන ටෙලස්කෝප් එකේ කොටස් ටික පේන ඇති කියලා මම හිතනවා. එතකොට ඕකේ ඔය අංක පහ කියලා දාලා තියෙන අපි ටෙලස්කෝප් එක එහා මෙහා කරන්න, ඒ කියන්නේ අපි මොකද අර මුල දන්නවනේ පෘථිවිය කැරකෙද්දී අපිට එකම වස්තුව දිහා බලන් ඉන්න එක දිගට බලන් ඉන්න බෑ. එතකොට අපි ටෙලස්කෝප් එකත් හරවන්න වෙනවා. අනේ එහෙම හරවන්න තමයි ඔය තියෙන නොබ්ස් දෙක පාවිච්චි කරන්නේ. එතකොට ඊට අමතරව ඔය උඩ තියෙන අර මම කියපු ෆයින්ඩර් ස්කෝප් එක ටෙලස්කෝප් එක වගේම චූටි කැලලක් තියෙන අන්න ඒක. ඊට පස්සේ ඔය මැද තියෙන කැලලට යටින් ඔය වෙයිට් එකක් වගේ එල්ලලා තියෙන ටෙලස්කෝප් එක ඇත්තටම වාර්තක දුරේක්ෂ සමහරය වගේ විතරයි අපි වෙයිට් එකක් පාවිච්චි කරන්නේ. ඒ උනාට මිරර්ස් කියන්නේ දර්පණ ටිකක් බරින් වැඩිනේ. එතකොට දර්පණය බැලන්ස් කරන්න අනිත් පැත්තට අපිට මොකක් හරි, මොකද එක පැත්තකට බර වුණොත් ටෙලස්කෝප් එක වැටෙනවා. ඒ හින්දා අපි එක පැත්තකට තව බරක් තියන්න ඕනේ. අන්න ඒක තමයි ඔය වෙයිට් එක පාවිච්චි කරන්නේ. අංක 10 කියලා පෙන්වලා තියෙන්නේ අන්න ඒක. හරි, අපි next slide එකට යන්න. මෙතන තියෙන්නේ ඒ වගේම අපි අපේචක කියලා කියන්නේ ඔය අපිට ආලෝකය එකතු කරගන්න පාවිච්චි කරන ඒ දර්පණේ විස්කම්භය කියන එක තමයි අපේචක කියලා කියන්නේ. කියන්නේ ඕගලන්ට තේරෙන ඇති අපේචක වැඩි නම් අපිට එකතු වෙන ආලෝක ප්‍රමාණය වැඩි. එතකොට අපිට ආලෝකය අපිට වස්තුවක තියෙන ඩීටේල්ස් හොඳට බලන්න ඕන නම්, කියන්නේ අපිට බ්‍රයිට් විදිහට බලන්න ඕන නම් අපි පාවිච්චි කරන්න ඕනේ අපේචක ලොකු ටෙලස්කෝප් එකක්. ඒ කියන්නේ දර්පණයේ ලොකු ටෙලස්කෝප් එකක්. හැබැයි දර්පණයේ ලොකු වෙන්න ටෙලස්කෝප් එකේ සමහර මම අර මේ වාර්තක දුරේක්ෂවලදී කිව්වා වගේම දෝෂ ඇති වෙනවා.
ඒ හින්දා මෙන්න දර්පණ පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එතකොට එතකොට ඔය IPS කියන එක ගැන මම ඉස්සරහට විස්තර කරන්න. ඊට පස්සේ මැද තියෙන ඔය ටෙලස්කෝප් අර වාර්තක දුරක්ෂක වලගෙම ට්‍රයිපෝඩ් එක ටෙලස්කෝප් එකේ මැද තියෙන කොටසට අපි කියන්නේ මවුන්ට් එක කියලා. අපි ටෙලස්කෝප් එකෙන් බලන වස්තුව හරියටම ලොකේට් කරගන්න පාවිච්චි කරන්නේ මවුන්ට් එක. කියන මවුන්ට් එක හරහා තමයි අපි ටෙලස්කෝප් එක මූව් කරන්නේ. එහාට මෙහාට හරවන්නේ. ගොඩක් දුරට අර කොටස් ටික කියන්නේ ටෙලස්කෝප් එකේ ටියුබ් එකට යටින් තියෙන කොටස් ටික ගොඩක් කලාවට අර වාර්තක දුරේක්ෂ වගේමයි අර ටියුබ් එකේ තියෙන දර්පණය කියන එක තමයි වාර්තක දුරේක්ෂ වලින් වෙනස් වෙන්නේ. හරි අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට යමු. එතකොට ඔය මම කියවන නිව්ටෝනියන් ටෙලස්කෝප්ස් තමයි දැන් මම කතා කරේ මුලින්ම කතා කරේ. ඊට පස්සේ කැසග්‍රීන් ටෙලස්කෝප් කියලා එකක් තියෙනවා. ඒකත් පරාවර්තක දුරේක්ෂයක්මයි. එතකොට නිව්ටන් හොයාගත්ත නිව්ටෝනියන් ටෙලස්කෝප් කියන්නේ එතකොට ඔය ලෝරන් කැසග්‍රීන් කියන එක හොයාගත්ත ටෙලස්කෝප් එකට තමයි අපි කැසග්‍රීනියානු ටෙලස්කෝප් එක කියලා කියන්නේ. කියන්නේ නැත්නම් කැසග්‍රීනියානු පරාවර්තක දුරේක්ෂය කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ වගේ කියන්නේ කැසග්‍රීනියානු ටෙලස්කෝප් එකක්. මේකෙදිත් ඇත්තටම මැද තියෙන දර්පණයක්. හැබැයි අපිට දර්පණයේ මැද පොඩි විවරයක් තියෙනවා. ඒ විවරයට පිටිපස්සෙන් තමයි අපි බලන්නේ. ඔයාලන්ට නෙක්ස්ට් ස්ලයිඩ් එකේ ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මට ඉස්සෙල්ල කියන්න බැරි වුණා අපි ටෙලස්කෝප් එක ඇත්තටම දර්පණය අපි නිකන් මූණ බලන්න පාවිච්චි කරන කණ්ණාඩි නෙවෙයි පාවිච්චි කරන. ඊට වඩා ගොඩක් සෙන්සිටිව්, ඊට වඩා ගොඩක් ඇත්තටම ගොඩක් ලොකු වියදමක් යනවා ඒ ටෙලස්කෝප් වලට පාවිච්චි කරන දර්පණ හදන්න. එතකොට මෙතන අපි පාවිච්චි කරලා තියෙන්නේ කියන්නේ ටෙලස්කෝප් එකේ පාවිච්චි කරන දර්පණය කර්ව් වෙලා තින්නේ කියන්නේ තලයක් නෙවෙයි අපි ආලෝක එකතු කරගෙන පාවිච්චි කරන්නේ. ටිකක් ඒක නැමිලා තියෙන්නේ. එතකොට ඒකට අපි කියන්නේ පැරබොලික් ප්‍රයිමරි මිරර් කියලා කියන්නේ ප්‍රාථමික දර්පණය කියලා කියන්නේ ආලෝකයේ මුලින්ම වැදෙන දර්පණයට. ඊට පස්සේ ආලෝකයේ දෙවණියට ගිහින් වැදෙන දර්පණයට අපි කියන්නේ ද්විතීක දර්පණය කියලා. එතකොට මේකේ ගොල්ලන් පේන ඇති ප්‍රාථමික දර්පණයට තියෙන පැරබොලික් එකක් කියන්නේ. ඔය හැඩයට අපි කියන්නේ පැරබෝලා කියලා. ඊට පස්සේ ඒකෙදි එතන එක තැන ආලෝකය ඊට පස්සේ ගිහිල්ලා වැදින්නේ ද්විතීක දර්පණය. එතකොට මේකේ ද්විතීක දර්පණය නිව්ටෝනියානු එකේ ද්විතීක දර්පණයට තිබ්බේ ඔලන් මතක ඇති පැත්තට හරවලා තිබ්බ තල දර්පණයක් තමයි තිබ්බේ. එතකොට මේකෙදි තියෙන්නේ ඇත්තටම නිකන් උත්තල දර්පණයක් වගේ එකක්. හැබැයි මේක හයිපර්බොලික් එකක්. කියන්නේ මේක හැඩේ හයිපර්බෝලා. ඕගොල්ලෝ මේ සර්ච් කරලා බලන්න හරියට මේ හැඩේ මොකද්ද කියලා. එතකොට මේ හයිපර්බොලික් මිරර් එකක් තමයි මේකේ දෙවණියට ආලෝකයට ආලෝකයක මේ අපිට හරවන්න පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපිට අර ආලෝකයේ එකතු වෙන ප්‍රාථමික දර්පණයේ පිටිපස්සෙන්මයි අපිට ඇහැ තියන්න වෙන්නේ මේ 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 දුර මේ කැසග්‍රීනියානු දුරේක්ෂයේදී. එතකොට ඔගලන්ට අර එකම වෙනස තමයි නිව්ටෝනියානු දුරේක්ෂ පැත්තෙන් බලන්න තියෙන්නේ. මේ ටෙලස්කෝප් එකේ පිටිපස්සෙන් බලන්න තියෙන්නේ. හරි නෙක්ස්ට් එකට යමු. හරි එතකොට අපි දැන් නිව්ටෝනියානු දුරේක්ෂ කතා කරා, කැසග්‍රීන් දුරේක්ෂ කතා කරා. ඊට පස්සේ ආයෙ තියෙන අපිට තුන්වෙනි වර්ගය ග්‍රිගේරියානු දුරේක්ෂය. එතකොට ජේම්ස් ග්‍රිගේරි කියන එක නරමම කියවනේ නිව්ටන් ටෙලස්කෝප් එක හොයාගන්න කලින් එක්කෙනෙක් ටෙලස්කෝප් එකක් කියන්නේ දර්පණ පාවිච්චි කරලා ටෙලස්කෝප් එකක් හදන්න පුළුවන් කියලා හොයාගත්ත. හැබැයි යට ටෙලස්කෝප් එක නිව්ටන්ට කලින් හදන්න බැරි වුණා කියලා අන්න එයා හොයාගත්ත කන්සෙප්ට් එක තමයි මේක. කියන්නේ ඇත්තරම පරාවර්තක දුරේක්ෂ වල ඔරිජිනල් ටෙලස්කෝප් එක තමයි මේක, ග්‍රිගේරියන් ටෙලස්කෝප් එක. එතකොට මේකෙදිත් අරක වගේමයි අර අපි කලින් කතා කරපු කැසග්‍රීනියන් දුරේක්ෂය වගේමයි මේකෙදිත් පිටිපස්සෙන් තමයි අපිට බලන්න තියෙන්නේ. ප්‍රාථමික දර්පණයට එකතු වෙන ආලෝකය මැදට ගිහිල්ලා මැද තියෙන අර ඉස්සල් එකේ තිබ්බේ හයිපර්බොලික් හැඩයක්නේ, කියන්නේ ඉලිප්පිලා වගේ තියෙන මේ දර්පණයක්නේ. එතකොට මේකෙදි තියෙන්නේ එහෙම නෙවෙයි, මේකෙදි තියෙන්නේ අවතල එකක්. ඒ කියන්නේ ඇතුළට නැමිලා තමයි තියෙන්නේ. ඒක විතරයි කැසග්‍රීනියානු ටෙලස්කෝප් එකේ
ග්‍රිගරියානු ටෙලස්කෝප් එකේ වෙනසකට තියෙන්නේ අර දිටික දර්පණය හැඩේ විතරයි. එතකොට මේකෙදිත් අර වගේම පිටිපස්සෙන් බලන්න තමයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට දැන් අපි ටෙලස්කෝප් පරාවර්තක දුරේක්ෂවල වර්ග තුනක් කතා කරා. එතකොට ඒව තමයි පරාවර්තක දුරේක්ෂවල අපිට ගොඩක් වැදගත් වෙන දේවල් තියෙන. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔය ආලෝකය ගමන් කරන්නේ ඒවා ටික නිකම් මතක තියාගන්න එක ඒක ටිකක් වැදගත් වෙයි. ආලෝකය ගමන් කරන්නේ කොහොමද, ආලෝකය එකතු වෙන්නේ කොතනදීද, ඊට පස්සේ ඒ වගේ දර්පණ වල හැඩය මොකද්ද වගේ දේවල්. හරි, අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට. හරි, ඊට පස්සේ මම කියවන්නේ ටෙලස්කෝප් එකේ අපි ඇහැ තියෙන තැනට, කියන්නේ අපි උපනිත කියලා හිතන අපි උදට පාවිච්චි කරන වලට තමයි අපි අයිපීසස් කියන්නේ. එතකොට ගොඩක් කලකට අර වාර්තක දුරේක්ෂණ අපි ගැලීලියෝ ගැලීලි අතර මහද කාච දෙකකින් ඉන්නේ. එතකොට අපි හැතින තැනට එක කාචයක් තමයි තිබ්බේ. හැබැයි එහෙම තියලා බලද්දී පස්සේ කලින් තේරුණා එක දෝෂය තියෙනවා කියලා. එතකොට අර හැම වෙලේම මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් අහපුවම ඒකට සොලූෂන් එකක් නේ හොයන්නේ. එතකොට ඒ සොලූෂන් එක තමයි මේ අයිපීසස් කියලා කියන්නේ. එතකොට අපි එක කාචයක් පාවිච්චි කරලා කරන්න බැරිද කාච කිහිපයක් පාවිච්චි කරලා කරනවා. එතකොට අයිපීස් එකක් අපි ඇත්තටම දැන් මම මෙච්චරලා කතා කරපු නිව්ටෝනියානු දුරේක්ෂය ඒ වගේ පරාවර්තක දුරේක්ෂවල අපි ඇහැ තියෙන තැනට අයිපීස් එකක් දානවා. ඒ කියන්නේ අපි එක කාචයක් නෙවෙයි දාන්නේ, කාච ගොඩක් එකතු වුණ නිකන් කාච එකතුවක් හරියටම කිව්වත්. එතකොට මෙන්න ඔයාලට පේන ඇති යහපැත්තේ මේ කෑලි හතරක් තියෙන මේ ඒවා ඒවට තමයි අපි අයිපීස් කියලා කියන්නේ. ටෙලස්කෝප් එකේ ඇහැ තියන්න තැනට එක කාචයක් වෙනකොට කාච කීපයක් පාවිච්චි කරනවා. එතකොට ඒවක එක සයිසස් තියෙනවා. අඟල් වලින් තමයි අපි ඒක ගොඩක් වෙලාවට මනින්නේ. බිංදු දශම 9.6, ඊට පස්සේ 1.25, 2 වගේ ඒවා අපි නෝමල් ටෙලස්කෝප් වල පාවිච්චි කරනවා. ඒ වලට එතන ඉහාට ওই 3 4 වගේ ඒවා පාවිච්චි කරන්නේ ලොකු නිරීක්ෂණාගාර වලදී. එතකොට ඇත්තටම අයිපීස් එකේදී වෙන්නේ අර ඉස්සල්ලාම අර මුලින්ම කතා කරේ කාච වර්ග තියනවා කියලා. එක උත්තල කාච, අවතල කාච, ඒ වගේ උත්තල කාච අවතල කාච එකතු කරලා හදපු තව කාච තියනවා කියලා. අන්න ඒව තමයි මේ අයිපීස් වලදී පාවිච්චි කරන්නේ. සමහර අයිපීස්ස් තියනවා අයිපීස් එක ඇතුලේ කාච 9ක් විතර තියෙනවා. සමහර අයිපීස්ස් තියනවා අපි ගොඩක් කලකට පාවිච්චි කරන අයිපීස් එකේ කාච 4ක් විතර තියෙනවා. ඒ වගේ සමහරවා තියෙනවා කාච දෙකක් පාවිච්චි කරලා හදන ඒවා. සමහරවා තියෙනවා ගොඩක් ওই වාර්තක දුරේක්ෂණ වල තියෙනවා එකක් තියෙන ඒවා. එතකොට අපිට ටෙලස්කෝප් එකේ අයිපීස් එක වෙනම අතට කලලා ගන්න පුළුවන්. එතකොට අපිට අයිපීස් එක මාරු කරන්න පුළුවන්. අපිට ඕන අයිපීස් එක දාන්න පුළුවන්. අයිපීස් එකට සයිසස් වල, කියන්නේ අපිට ටෙලස්කෝප් එකට දාන්න පුළුවන් එක සයිස් එකක් තියෙනවා. කියන්නේ අඟල් 2 තියෙන එකට අපිට අඟල් 3 එකක් දාන්න බෑ. අන්න ඒ වගේ. එහෙම දානවා නම් අපි එක මැදට වෙනම ඇඩැප්ට් එකක් වගේ එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඇත්තටම හරි, නෙක්ස්ට් ස්ලයිඩ් එකට යන්න අපි. හරි, අපිට ඇත්තටම IPS එකක් පාවිච්චි කරාම අපිට බලන්න පුළුවන්. හිතන්න අපි දැන් මොකරි ග්‍රහලෝකයක් සෙනසුරු දිහා බලන ගමන් ඔයාට සෙනසුරු පේන්නේ අපිට හැම පේනට වඩා විශාලත්වය 30 ගුණයකින් වැඩි වෙලා කියලා හිතන්නකෝ. එතකොට ඇත්තටම ඔයාට ඕනනම් මේ විශාලනේ දෙගුණයක් කරන්න ඔයාට පාවිච්චි කරන්න ඕන මේ බාලෝ ලෙන්ස් කියන ලෙන්ස් එක. එතකොට අපි කරන්නේ අපිට සමහර කියන්නේ ගොඩක් වෙලාට බාලෝ තියෙන්නේ 2x තියෙනවා, 3x තියෙනවා. එතකොට අපිට පුළුවන් අපිට IPS එකක් පාවිච්චි කරලා අපි බලන වස්තුවේ විශාලත්වය වැඩි කරන්න මේ බාලෝ එක පාවිච්චි කරලා. එතකොට IPS එක අයින් කරලා බාලෝ එක දාලා ඒකට උඩින් අපි IPS එක දැම්මොත් වෙන්නේ අපි බලන වස්තුවේ මැග්නිෆිකේෂන් එක, එහෙම නැත්නම් විශාලණය වැඩි වෙනවා. එතකොට හිතන්න වඩා 30කින් පේන මේ විශාලත්වයේ 30ක විශාලත්වයකින් පේන වස්තුවක විශාලත්වය 60ක් කරන්න ඕන නම් ඔයා 2x කියන බාලෝ එක දාන්න ඕනේ. අන්න ඒක තමයි බාලෝ ලෙන්ස් එකෙන් කරන්නේ.
ඊට පස්සේ සමහර බාලෝ තිනවා 3IX වලින්. එතකොට අපිට විශාලනේ 3IX එනවා. හැබැයි අතන මේ විශාලනේ කියන එක ගොඩක් කලාවට ඉච්චර වැදගත් දෙයක් නෙවෙයි. මොකද අපි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ අපිට බලන්න පුළුවන් මොකක් හරි හස බලන්න පුළුවන් වස්තුවක අපිට බලන්න පුළුවන් දත්ත ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. කියන්නේ අපිට නිකන් හිතන්න හඳ අපිට 10 ගුණයක් විතර ලොකු වෙලා බැලුවට වැඩක් නැහැ. හඳේ අපිට බලන්න ඕනි දේවල් පේන්නේ නැත්තම්. හඳේ අහවට අපිට පේන්නේ නැත්තම්. ඔයගොල්ලෝ දන්නවා හඳේ උස් බීම් තියෙනවා, ඊට පස්සේ ආවාට තියෙනවා. ඒ වගේ එක එක ෆීචර්ස් තියෙනවානේ. එතකොට අපිට ටෙලස්කෝප් එකේ මැග්නිෆිකේෂන් එක වැඩි කරාට ඒ දේවල් වල අපිට පේන ඩීටේල්ස් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපි ටෙලස්කෝප් එකක් ගද්දි ගොඩක් කලාවට ටෙලස්කෝප් කම්පැනි සමහර කම්පැනි සලින් කරන්නේ මෙන්න මෙච්චර මැග්නිෆිකේෂන් එකක් ඔයගලන්ට දෙන්න පුළුවන් කියලා ටෙලස්කෝප් එක සෙල් කරනවා. හැබැයි ඇත්තටම අපිට මැග්නිෆිකේෂන් එක වැඩි වුණාට වැඩක් නැහැ. අර ටෙලස්කෝප් මුලින්ම ගන්න කෙනා කරන්නේ ආ මේකෙ මෙච්චර ගොඩක් බලන්න පුළුවන්නේ, මෙච්චර ලොක් කරලා බලන්න පුළුවන්නේ කියලා ගන්නවා. හැබැයි ඇත්තටම මේකෙන් ලොකු කරලා බලනවා විතරයි. හැබැයි එකෙන් ඒක අපිට බලන්න පුළුවන් බලන්න ඕනි දේවල් ඇත්තටම පේන්නේ නැහැ. එතකොට අපි ඉස්සරහට කතා කරමු මේ විශාලත්වයයි තව මොනවාද අපිට ටෙලස්කෝප් එකක් ගද්දි බලන්න ඕනි දේවල් කියලා. හරි, අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට යමු. හරි, මෙතන තියෙනෙත් ඔය අර කලින් මම කිව්වා වගේම අයිපීස් එකයි ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකයි මැදට බාලෝ එකක් දැම්මොත් අර අපි හැදියන්න ඕනි තැනත් ඇත්තටම පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට අමතරව විශාලත්වයත් වෙනස් වෙනවා. ඒක තමයි ඕගලන්ට ඔය පැහැදිලිව පේනවා. ඉතින් අර ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකෙන් එන ආලෝකය ඒක නැත්තම් එකතු වෙන තැනම තැන තමයි කඩිරිය වලින් පෙන්වන්නේ. බාලෝ එක දැම්මොත් ගිහින් එකතු වෙන්නේ වෙන තැනක. එතකොට ඔය එකතු වෙන තැන වෙනස් වෙන හින්දා අපි හැතියන්න ඕනි තැනත් චුට්ටක් විතර වෙනස් වෙනවා. අනිත් එක විශාලත්වයක් වෙනස් වෙනවා. හරි, අපි නෙක්ස්ට් එකට යමු. හරි, එතකොට ඇත්තටම අපි දැන් IPSS ගැන කතා කරානේ. එතකොට අපිට සමහර අපිට සමහර වස්තු බලන්න දැන් හිතන්න ඕලන්ට එකපාරටම ටෙලස්කෝප් එකකින් සූර්යයා දිහා බලන්න බෑ. එහෙම වුණත් ඇත්තටම ඇහැ අන්ධ වෙනවා. එහෙම බලන්න එපා කවදාවත් ටෙලස්කෝප් එකකින් ඉර දිහා. මොකද අර ආලෝකය මේ ආලෝකයේ තියෙන එනර්ජි එක ගොඩක් වැඩි එක තැනකට එකතු වෙලා මකර හැට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ටෙලස්කෝප් එකකින් ඉර බලන්න ඕන නම් අපි කරන්නේ ටෙලස්කෝප් එකට එන ආලෝක ප්‍රමාණය අඩු කරනවා. ආලෝක ප්‍රමාණය 100ට මෙන්න මේ ගණනින් අඩු කරනවා. අන්න ඒ වගේ අපි ටෙලස්කෝප් එක ඉස්සරහට නිකන් ආවරණයක් වගේ එකක් දානවා. එතකොට ඒකට අපි කියන්නේ සෝනා ෆීල්ඩ් එකක් කියලා. අන්න ඒ වගේ අපිට එක එක වස්තු බලන්න දැන් වෙලාවකට අපි හඳ දිහා බලපුවාම හඳේ අර තියෙන ආලෝකයට නිකන් හඳ වටේට නිකන් මොකද්ද නිකන් හැබැයි ඇත්තටම අපිට හන්දේ අපි ටෙලස්කෝප් එකකින් අපිට ඒ ටික බලන්න ඕනේ. හන්ද වටේට එළිය බලන්න ඕනේ නෑනේ. අපිට ඕනේ හන්දේ තියෙන හන්දේ ෆීචර්ස් ටික බලන්න එනවනේ. එතකොට අපි කරන්නේ අන්න ඒ දේවල් වලට ෆිල්ටර්ස් පාවිච්චි කරනවා පෙරහන්. ඒ වගේ කරන්නේ අපිට අර ඕනේ නැති ආලෝකය ටික අයින් කරනවා. ඕනේ නැති ආලෝකය ටික අයින් කරලා අපිට ඕනේ දේ විතරක් බලනවා. ඒකට තමයි ඇස්ට්‍රොනොමිකල් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. එතකොට අපි මම කියවනේ සෝලා ෆිල්ටර්ස් කියලා එකක් තියෙනවා කියලා. ඒතර සෝලා ෆිල්ටර් එක පාවිච්චි සෝලා ෆිල්ටර් සමහර ලාවට IPS එකට යටින් තමයි අපි ෆිල්ටර් එක දාන්නේ. ඒ කියන්නේ IPS එකට යටින් චූටියට අපිට ෆිල්ටර් එක සෙට් කරන්න පුළුවන්. සමහර ෆිල්ටර්ස් තියෙනවා දැන් සෝලා ෆිල්ටර් එකක් දාලා වැඩන්නේ IPS එකට. එහෙම දාන්නේව තියෙනවා. ඒ වුණාට අපිට අර සූර්යාගේ තියෙන ආලෝකයේ තියෙන ඒ ආලෝකයේ එන ප්‍රමාණය ටෙලස්කෝප් එක එකතු වෙන ප්‍රමාණය අඩු කරන්න ඕන නම් අපි කරන්නේ ටෙලස්කෝප් එකේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකටත් එලියෙන් ඒ ෆීල්ඩ් එක දානවා. එතකොට වෙන්නේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකට එන්නේ ආලෝකයේ ෆීල්ඩ් එක වෙනවා. කියන්නේ සමහර ඒ වගේ 90ක් වෙන හිතන්න මොකක්ද ෆීල්ඩ් එකක් තියෙනවා 90ක් ආලෝකයේ ෆීල්ඩ් කරලා එවන්නේ කියලා කියනවා. එතකොට අපිට අර කලින් එන ආලෝකයට වඩා ගොඩාක් අඩු වෙලා තමයි ටෙලස්කෝප් එක ඇතුළට ආලෝකය එකතු වෙන්නේ. එතකොට අපිට කෙලින්ම හැතිලා බලන්න පුළුවන්.
ඒ වගේ අපිට එක එක ෆිල්ටර්ස් පාවිච්චි කරනවා එක එක කලර්ස් වලින් තියෙන අය ෆිල්ටර්ස් ගොඩක් ඒවා ඊපීස් එක අර හැතින තැනට තමයි දාන්නේ චූටි ඒවා සෝලා ෆිල්ටර්ස් තියෙනවා සෝලා ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ සූර්යා බලන්න ඊට පස්සේ කලර් ෆිල්ටර්ස් තියෙනවා ඒ කියන්නේ කලර් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ අපි ග්‍රහලෝක බලන්න දැන් අපි උදාහරණයකට රෙඩ් රෙඩ් ෆිල්ටර් එකක් තියෙනවා රෙඩ් ෆිල්ටර් එකෙන් කරන්නේ අඟහරු වල ඕන දන්න ඇති පෝල කැප්ස් තියෙනවා අඟහරු වල අපි නිකන් අපි අඟහරු ටෙලස්කෝප් එක කීම් බැලුවොත් එහෙම අපිට පෝල කැප්ස් වෙනම හොයාගන්න අමාරුයි ඒ කියන්නේ අඟහරු වල ද්‍රවාසන්න ප්‍රදේශ ටික ඒකට අපි රෙඩ් කියන ෆිල්ටර් එක පාවිච්චි කරලා අඟහරු දිහා බැලුවොත් එහෙම අපිට වෙනම අඟහරුගේ ද්‍රවාසන්න ප්‍රදේශ ටික වෙන් කරලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ තව තියෙනවා ග්‍රීන් ෆීල්ඩ් එකක් තියෙනවා ග්‍රීන් ෆීල්ඩ් එකෙන් කරන්නේ සෙනසුරු බ්‍රහස්පති වගේ වගේ අර මොකද දන්නේ නැති බ්‍රහස්පතිගේ ග්‍රේට් ස්පොට් එකක් තියෙනවා අර මේ අඳුරු මොකක් හරි ලපයක් තියෙනවා මට ඒක හරියටම සිංහල ටර්ම් එක මතක නැහැ කියලා කොහරි ග්‍රේට් රෙඩ් ස්පොට් කියන එකක් තියෙනවා ඒක තියෙන්නේ බ්‍රහස්පතිගේ වායුගෝලයේ එතකොට අන්න ඒක අපිට නිකන් ටෙලස්කෝප් එකෙන් බැලුවොත් අපිට වෙන් කරලා හොයාගන්න බෑ එනවට ටෙලස්කෝප් එකට අපි අර ග්‍රීන් ෆීල්ඩ් එක දාලා බැලුවොත් අපිට ඒක බලන්න පුළුවන්. එතකොට මේ කලර් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ ප්ලැනට්ස් වල එක එක අපිට අපිට ඕන දේ වෙන් කරලා අඳුර ගන්න. ඊට පස්සේ මූන් ෆිල්ටර්ස් තියෙනවා. එතකොට මූන් ෆිල්ටර් එකෙන් කරන්නේ අපිට අර මූන් වල ටිකක් උගල ගන්නවා. ඉන්දියක් එළිය වැඩි නේ. එතකොට අපිට අර මේ තියෙන දේවල් හරියට බලා ගන්න අමාරුයි. හඳේ තියෙන ක්‍රේටස් වගේ දේවල් වෙන් කරලා බලා ගන්න අමාරුයි. අන්න ඒකට ඔය හඳේ තියෙන ආලෝකය අඩු කරන්න තමයි ඔය මූන් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. හරි ඔව් චැට් එකේ දාලා තිනවා මහරතු ලපේ කියලා මේ අර බ්‍රහස්පතිගේ තියෙන රෙඩ් ස්පොට් එකට කියන සිංහල ටර්ම් එක හරි ඊට පස්සේ නෙබියුලා ෆිල්ටර්ස් තියෙන දෙන ඔයගොල්ලෝ දන්නවා නිහාරිකා එක එක වර්ග තියෙනවානේ නිහාරිකා තියෙනවා විමෝචක නිහාරිකා පරාවර්තන නිහාරිකා අඳුරු නිහාරිකා අන්න ඒ වගේ එක එක වර්ග තියෙනවානේ එතකොට නෙබියුලා ෆිල්ටර්ස් වලින් කරන්නේ ඔය අපිට බලන්න ඕනි දැන් හිතන්න අපිට අඳුරු මේ විමෝචක නිහාරිකාවක් බලන්න ඕනේ. හැබැයි පටේ තියෙන අපිට මේ අපි ඉන්න ප්‍රදේශයේ පටේට තියෙන ආලෝකය වැඩි නම් අපිට දැන් නිහාරිකාවක් ගත්තාම ඒකේ දීප්තිය ගොඩක් අඩුයිනේ. එතකොට ඇත්තටම අපිට ඒක බෙන් කරලා අඳුර ගන්න අමාරුයි. එතකොට ඒවට පාවිච්චි කරන එක එක ෆිල්ටර්ස් ඒවට අපි කියන්නේ ස්පෙસિෆික් එමිෂන් ලයින් වලින් තමයි අපි බලන්නේ කියන්නේ වර්ණාවලියේ අපිට ඕනේ පරාසය විතරයි බලන්න සමහර ෆිල්ටර්ස් තියෙනවා ඔයගොල්ලෝ ලොකු කට්ටිය දන්නවා ඇති ඒ කියන්නේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන හොමාරු වෙද්දී ඒකට අදාළ ශක්තියක් පිට වෙනවා හෝ අවශෝෂණය කර ගන්නවා එතකොට අන්න ඒ ශක්තියට අදාළ වර්ණාවලිය විතරක් අපිට බලන්න පුළුවන් අන්න ඒක පාවිච්චි කරලා අපිට ඈත තියෙන නිහාරිකා වගේ දේවල් බලන්න පුළුවන් ගොඩක් කලව නිහාරිකා තමයි එතකොට ඊට අමතරව තියෙනවා ලයිට් පොලූෂන් ෆිල්ටර්ස් ඒ වගේ කරන්නේ වටේ තියෙන ආටිෆිෂල් ලයිට්ස් වල තියෙන බලපෑම අඩු කරන එක. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ මම ඒක ඉස්සරහට වෙනම විස්තර කරන්න. වටපිටාවේ ආලෝකයේ තියෙද්දි අපිට අහස පේන්නේ නැහැනේ හරියට. අන්න හැබැයි වටපිටාවේ ආලෝකයේ තියෙද්දිත් අපිට අහසේ තියෙන සමහර දේවල් බලන්න පුළුවන් මේ ලයිට් පොලූෂන් ෆිල්ටර් එක පාවිච්චි කරලා. හරි අපි නෙක්ස්ට් එකට යමු. මෙතනදී බ්ලූ කලර් ෆිල්ටර් එකයි යුවී ෆිල්ටර් එකයි එකන බ්ලූ කලර් ෆිල්ටර් එකෙන් අපිට අර ගොඩක් කලාවට කලර් එක ෆිල්ටර් කරන එක තමයි කරන්නේ අර මම කලින් කිව්වා වගේම ඔය ප්ලැනට්ස් බලන්න පාවිච්චි කරන ෆිල්ටර් එකක් ඒක ඊට පස්සේ යුවී ෆිල්ටර්ස් කියලා කියන්නේ අර ඒකෙදි යුවී කියන්නේ අල්ට්‍රා වයලට් මේ කිරණ වලක් කරන ටෙලස්කෝප් එකට මොකද අල්ට්‍රාවයලට් කියන්නේ පාරජම්බුල කිරණනේ. එතකොට පාරජම්බුල කිරණ වලින් ටෙලස්කෝප් එකේ ඔප්ටික්ස් වලට මොන හරි හානියක් වෙන්න පුළුවන් හින්දා එහෙම නැත්නම් අයිපීස් එකට මොකක් හරි හානියක් වෙන්න පුළුවන් හින්දා ඒක වළක්වන්න තමයි මේ යුවී ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. එතකොට ඒක හරහා ආලෝකය ටෙලස්කෝප් එකට එද්දි යුවී ටික ෆිල්ටර් වෙලා තමයි එන්නේ. ඒ වගේ තව ගොඩක් ෆිල්ටර්ස් තියෙනවා එක එක වර්ණාවලිය වලටම හදපු ඒවා තියෙනවා.
අපිට ඊළඟ next slide එකට යන්න අපි මේ තියෙන හැම k එක filters පාවිච්චි කරලා galaxy එකක ගත්ත photo එකක් මේක Hubble telescope එකෙන් Hubble telescope එකෙත් filters තියෙනවා මේ filters පාවිච්චි කරලා ගත්ත telescope image එක ඊට පස්සේ සූර්යාගේ අපි නිකන් අපිට බලුවොත් පේන්නේ නැහැ නේ සූර්යාගේ වායුගෝලයේ තියෙන එක එක ලක්ෂණ හැබැයි අපි ෆිල්ටර් එකක් පාවිච්චි කරලා බලුවොත් එහෙම ඒ කියන්නේ ගොඩක් කලාවට සූර්යා බලන්න පාවිච්චි කරන ෆිල්ටර් එක H alpha කියන ෆිල්ටර් එක ඒ ෆිල්ටර් එක පාවිච්චි කරලා අපිට බලුවොත් එහෙම සූර්යාගේ සෝලර් ෆ්ලෙයර්ස් එහෙම නැත්නම් සූර්ය ගිනි දළු සූර්ය ලප වගේ දේවල් බලන්න පුළුවන් ඔය රතු පාටට පේන්නේ අන්න එහෙම ෆීල්ඩ් එකක් පාවිච්චි කරලා සූර්යාගේ ගත්ත ෆොටෝ එකක් ඔන්න පේනවා ඉතින් අපිට එක එක ෆිල්ටර්ස් පාවිච්චි කරලා එක එක මේ කියන අපිට බලන ඕනි වස්තු එක එක ලක්ෂණ මතු කරව ගන්න පුළුවන් හරි ඒ වගේම තමයි දැන් මම කතා කරපු ටෙලස්කෝප් වල එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා කියවනේ අන්න ඒ ප්‍රශ්න මට මේ ඔක්කොම කතා කරන්න බැරි වෙයි මම තුනක් වගේ කතා කරන්න ක්‍රොමැටික් ඇබරේෂන් ස්ෆෙරිකල් ඇබරේෂන් කොමා කියන ඒවා තුන තමයි ගොඩක් කලාවට ටෙලස්කෝප් වලදී ඇති වෙන ප්‍රශ්න ගොඩක් කලාවට ඊට අමතරව ඔය ෆීල්ඩ් කර්වේචර් වගේ ඇති වෙනවා ඒවා ගොඩක් කලාවට ටෙලස්කෝප් එක දෝෂ ඇති වෙන්නේ ටෙලස්කෝප් එකේ දර්පණය හෝ කාචේ තියෙන කාචේ හදද්දි හරි ක්වලිටියට හදලා නැහැ. අන්න ඒ හේතුව හින්දා එක එක අපි බලන වස්තු අපිට හරියට බලන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි බලන වස්තුවේ කලයක නැති වෙනවා. එහෙම නැත්නම් ඒක ફોකස් එක නැති වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් දුරේක්ෂයක. එතකොට ඒවා මඟහරව ගන්නත් අපි එක එක දේවල් පාවිච්චි කරනවා. ඒ වගේම සමහර දෝෂ තියෙනවා. අපි ටෙලස්කෝප් එක හරියට බැලන්ස් කරන්නේ නැති වුනහම පුඩක් කරලා ටෙලස්කෝප් එක හරියට මේන්ටේන් කරේ නැති වුනහම ටෙලස්කෝප් එක හරියට මවුන්ට් කරේ නැති වුනහම ඒ වගේත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයගේ ඔය ස්ලයිඩ් එකේ හැප් පැත්තේ අයිනෙන් තියෙන්නේ ඒ වගේ අපිට නිකන් ඔය පේන දේ නිකන් බ්ලර් වෙලා වගේ තියෙන ඉමේජ් එක. ඒ වගේ තමයි අපිට ඈත තියෙන මොකක් හරි තාරක විද්‍යාත්මක වස්තුවක් බලද්දිත් ඒ වගේම දෝෂ ඇති වෙන්න පුළුවන්. හරි අපි බලමු අතන ක්‍රොමැටික් ඇබරේෂන් කියලා කියන්නේ ඔයාලා දන්නවා අපි next slide එකට ඔයාලා දන්නවා ආලෝකය ප්‍රධාන වශයෙන් කියන්නේ වර්ණ හතකින් හැදිලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට කාචක් හරහා ගමන් කරනකොට ඒ වර්ණ ටික එක එක තැන්වල එකතු වෙනවා. එතකොට රතු ආලෝකයක තැනක එකතු වෙනවා නිල් ආලෝකයක තැනක එකතු වුණොත් වෙන්නේ අපිට අපි බලන වස්තුවේ කලර්ස් ටික හරියට අපිට එක තැනකට ફોකස් වෙන්නේ නැහැනේ. ඒකෝට අපිට බලන්න ඕනේ වස්තුවේ ටිකක් එහා මෙහා වෙලා නිකන් හරියට ග්ලිච් වෙලා වගේ තමයි පේන්නේ. එතකොට ඕගලන්ට පේන ඇති අර එහා පැත්තේ තියෙන ඉමේජ් එකේ උඩ තියෙන එක හොඳට පේනවා යට තියෙන එකේ පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ නිකන් හරියට පේන්නේ නැහැ. අන්න ඒක තමයි ක්‍රොමැටික් ඇබරේෂන් කියලා කියන්නේ. අපි ඒකට සිංහලෙන් කියන්නේ වර්ණ අපේරණය කියලා. අර ආලෝකයේ තියෙන මේ වර්ණ හත හරියට එක තැනක ફોකස් උනේ නැත්තම් තමයි ඒක ඇති වෙන්නේ. ඒක බලක්ව ගන්න අපි පාවිච්චි කරනවා අර මං ඉස්සල්ලා කිව්ව කාච එකතු කරලා තව කාච හදනවා කියලා. අන්න ඒවා. එතකොට උනන පේන තියෙන්නේ මුලින්ම ස්ලයිඩ් එකේ වම් පැත්තේ තියෙන ක්‍රොමැටික් ඇබරේෂන් කියලා කවෙයි ඉමේජ් එකේ ආලෝකය තැන් තැන් වල එකතු වෙලා තියෙන්නේ. අපි අපි කාච දෙකක් පාවිච්චි කරලා බලුවොත් එහෙම ආලෝකය හරි තැනට එකතු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඔය වගේ මේ දෝෂයේදී රතු ආලෝකය නිල් ආලෝකයයි තැන් දෙකක ફોකස් වෙන එක තමයි වෙන්නේ. හරි අපි next එකට යමු. ස්ෆෙරිකල් ඇබරේෂන් කියලා කියන්නේ මේ වගේම අර කලින් අපි කතා කරපු එක වගේමයි. ඒකෙදි වෙන්නේ ආලෝකය අපිට කාචයකට ආලෝකය කාචය හැමතැනින්ම ඇතුළු වෙන්න පුළුවන්. එතකොට ඒ ඇතුළු වෙන ආලෝකය තන තන ඒ කියන්නේ ආලෝකයෙන් කියන්නේ කාචයේ මැදට ළඟින් එන ඒවා එක තැනක එකතු වෙනවා. කාචයේ ධාරයට අයිනින් එන ඒවා තව තැනක එනවා. අන්න ඒ වගේ
උනහම තමයි මේ ස්පෙරිකල් අබරේෂන් එක ඇති වෙන්නේ. මේකට අපි කියන්නේ සිංහලෙන් ගෝලීය අපේරණය කියලා. ඔන්න පේන ඇති දකුණු පැත්තේ තියෙන ඉමේජ් එකේ අර අපි බලන වස්තු නිකන් රවුම් වස්තුවක් වටේට තව රවුම් ගොඩක් වගේ පේනවා. අන්න ඒකට තමයි ඒකත් ටිකක් සාමාන්‍ය ටෙලස්කෝප් වල ගොඩක් කලකට තියෙන දෝෂයක්. ගොඩක් කලකට තියෙන 90%ක්ම වගේ තියෙන ස්පෙරිකල් අබරේෂන් එකයි ක්‍රොමැටික් අබරේෂන් එකයි තමයි. හරි අපි නෙක්ස්ට් එකට යමු. කොමා කියලා කියන්නේ ටෙලස්කෝප් වල ගොඩක් කලකට තියෙන දෝෂයක්. ඒකෙදි වෙන්නේ ටෙලස්කෝප් එකේ අර අපිට ටෙලස්කෝප් එකේ ආලෝකයේ එක එක සමාන්තර වෙන්න පුළුවන් ටෙලස්කෝප් එකට ඊට අමතරව එක එක ඇන්ගල් වලත් ඉන්න පුළුවන්. එතකොට එහෙම එක එක තල වලින් නේව එක එක තැන් වල ફોකස් වෙනවා. අන්න ඒකත් ටිකක් ලොකු ප්‍රශ්නයක්. එතකොටත් වෙන්නේ අපි බලන ඔබ්ජෙක්ට් එක නිකන් ටේල් එකක් වගේ පේනවා. ඔබ්ජෙක්ට් එක නිකන් ඇදිලා ගිහිල්ලා වගේ. ඒකත් ගොඩක් කලාවට අපි නිරීක්ෂණ වලට ලොකු බාධාවක්. එතකොට මොකද අපිට බලන්න ඕනේ අපිට දැන් මොකක් හරි හිතන්න දුර ප්ලැනට් එකක් බලන්න ඕන නම් ප්ලැනට් එක ගිල ගිහිල්ලා වගේ තියෙන එකක් බලලා වැඩන්නේ නැහැ නේ. ප්ලැනට් එක නෙවෙයි එතකොට පේන්නේ. අන්න ඒ වගේ. එතකොට ඔය තුන තමයි ගොඩක් කලාවට ටෙලස්කෝප් වල තියෙන දෝෂ වෙන්නේ. එතකොට මේවා මේ දෝෂ නැති කරගන්න ටෙලස්කෝප් වල කියන්නේ එක එක දේවල් පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. එක්ස්ට්‍රා ගෙට් එකට. මේ තියෙන්නේ කොමා කියන එකමයි අර ඕලන්ට පේන ඇති මේ ආලෝකය එක එක තැන් වල ගිහිල්ලා ફોකස් වෙලා තියෙන එකතු වෙලා තියෙන. හරි නෙක්ස්ට් එකට. මේ තියෙන්නේ එහෙම අර කලින් කිව්වා වගේ ඔය ඇබරේෂන්ස් වලක්ක ගන්න අපි එක එක ඇත්තටම කිව්වොත් අපිට අපි ඉස්සෙල්ලා කතා කරපු මුලින්ම කතා කරපු දුරේක්ෂ වල තිබ්බේ කාච විතරයි. ඊට පස්සේ දර්පණ විතරයි. ඊට පස්සේ දැන් කතා කරන්න ටෙලස්කෝප් වල කාචයි දර්පණයි දෙකම තියෙනවා. ඒවට අපි කියන්නේ කැටා ඩයොප්ටික් කියමු නැත්නම් කම්පවුන්ඩ් ටෙලස්කෝප් කියලා. හරි අපි නෙක්ස්ට් එකට යමු. අපි ටිකක් ඉක්මනට යමු මොකද ටයිම් එක ටිකක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරි එතකොට කැටා ඩයොප්ටික් ටෙලස්කෝප් වලදී ඇත්තටම දර්පණයි කාචයි දෙකම පාවිච්චි කරනවා. මේවා ගොඩක් ටිකක් නවීන උනන බැලුවම් පේනවා ඇති ගොඩක් මේ නවීන ටෙලස්කෝප් වර්ගයක්. එතකොට මේ වගේ අර කලින් ටෙලස්කෝප් වගේ නෙමෙයි මේ වගේ බර ගොඩක් අඩුයි. මේ අපිට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ලේසි. ඒ වගේම පොඩි. එතකොට මේ වගේ වර්ග දෙකක් තියෙනවා. ස්මිත් කැසග්‍රේන් කියන ටෙලස්කෝප් වර්ගයයි මක්සටෝ කැසග්‍රේන් කියන ටෙලස්කෝප් වර්ගයයි. ඒ වගේත් ලොකු වෙනසක් නැහැ දෙකම එක වගේ. මේ වගේ කිරණ සටහන බලවම තේරෙයි. අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට. හරි එතකොට මේකෙදි පළවෙනි වර්ගය තමයි ස්මිත් කැසග්‍රේන් කියන ටෙලස්කෝප් එක. මේකෙදි වෙන්නේත් අර අපි නියුටෝනියන් වගේ නැත්නම් පරාවර්තක දුරේක්ෂල වගේම දර්පණයකට තමයි ආලෝකය එකතු වෙන්නේ. හැබැයි ඒ දර්පණයට එන්න කලින් ආලෝකය තව ප්ලේට් එකක් කරා ගමන් කරනවා. ඒ ප්ලේට් එකට අපි කියන්නේ කරෙක්ටර් ප්ලේට් එක කියලා. එතකොට අර දර්පණයට ආලෝකය එන්න කලින් ආලෝකය කරෙක්ට් වෙලා තමයි දර්පණයට ගමන් කරන්නේ. එතකොට අර වෙන්න පුළුවන් දෝෂ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ අර වගේම අර අපි ඉස්සෙල්ලා කතා කරපු දුරේක්ෂ වල වගේම දර්පණයට එකතු වන ආලෝකය තවත් තැනකට ගිහිල්ලා එතනදි එකතු වෙලා ඊට පස්සේ අපිට දර්පණයට පිටිපස්සෙන් හැතිලා බලන්න පුළුවන්. එකම වෙනස වෙන්නේ මේකේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු කැසග්‍රේන් හිමන් නැත්තම් ග්‍රෙගරියන් දුරේක්ෂ වගේමයි. එකම වෙනස මේක ඉස්සරහින් කරෙක්ටර් ප්ලේට් කියන කාචයක් තියෙනවා. කරෙක්ටර් ප්ලේට් කියන්නේ ඇත්තටම ටිකක් දුර්වල කාචයක්. ඒ කියන්නේ අපි ගොඩක් කාචවලත් අපිට කාචවල කොච්චර ආලෝකය එකතු කරගන්න කොච්චර පුළුවන්ද කොච්චර දුරකින්ද ආලෝකය එකතු වෙන්නේ කියන ඒවා මත අපිට කාචත් දුර්වල කාච සහ මේ ප්‍රබල කාච කියලා වෙන් කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කරෙක්ටර් ප්ලේට් එකට පාවිච්චි කරන්නේ දුර්වල කාචය.
ඒ කාචයට පුළුවන් අතරම ආලෝකයේ තියෙන විකෘති වීම නිවැරදි කරන්න. එතකොට එහෙම කරලා තමයි මේ කම්පවුන්ඩ් එහෙම නැත්නම් කැටා ඩයොප්ටරික් කියන දුරේක්ෂ හදලා තියෙන්නේ. හරි, අපි නෙක්ස්ට් එකටත් යමු. අනිත් වර්ගය තමයි මක්සටෝ කැසග්‍රේන් කියන එක. මේකෙත් එහෙමයි, මේකෙදී අර කරෙක්ටර් ප්ලේට් එක පොඩ්ඩක් කර්ව් වෙලා තියෙන්නේ. ඒක තමයි එකම වෙනස මේ ටෙලස්කෝප් එකේ, ස්මිත් කැසග්‍රේන් කියන ටෙලස්කෝප් එකේ. මේක ඇත්තටම හොයාගත්ත එක්කෙනාගෙන රෂියන් කෙනෙක් මට මතක විදිහට, එයාගේ නමට තමයි මේක නම් කරලා තියෙන්නේ, මක්සටෝ කැසග්‍රේන් කියන ටෙලස්කෝප් එකත්. මේවා ගොඩක් කලවට අපි ටෙලස්කෝප් දැන්නම් අපිට මේ වගේ මවුන්ට් කරන්න හැම ගොඩක් ලේසි විදිහට හදලා තියෙන්නේ. කියන්නේ නිව්ටෝනියන් එහෙම නැත්නම් පරාවර්තක දුරේක්ෂ, වර්තක දුරේක්ෂ වගේ අපිට අමාරුවෙන් මවුන්ට් කරන්න ඕනේ නැහැ. මේවා ඔටෝ මවුන්ට් කරන්න පුළුවන් විදිහටත් හදලා තියෙනවා. හරි, අපි නෙක්ස්ට් එකට යමු. ඊට පස්සේ ටෙලස්කෝප් වල ටිකක් අපි ටෙලස්කෝප් වලදී මං කියවනේ ටෙලස්කෝප් එක ගන්න බලද්දී අපි බලන්න ඕනේ විශේෂ දේවල් ටිකක් තියෙනවා කියලා. ඒ දේවල් ටික මං ඉක්මනට කියාගෙන යන්න. එතකොට ෆෝකල් ලෙන්ත් කියලා කියන්නේ අපි ටෙලස්කෝප් එකේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක, කියන්නේ ඔබ්ජෙක්ට් එක පැත්තේ තියෙන ලොකු ලෙන්ස් එක, එහෙම නැත්නම් මිරයකේදී ආලෝකය තිලා ආලෝකය එකතු වෙන තැනට තියෙන දුරට තමයි ෆෝකල් ලෙන්ත් එක කියලා කියන්නේ. කාචක නම් ආලෝකය නැවිලා එකතු වෙන තැනට තමයි ෆෝකල් ලෙන්ත් එක කියලා කියන්නේ. මේ ඉමේජ් එකේ උනන පේන ඇති අර උඩ ඇපේච කියලා ගහලා තියෙන තැන තියෙනවා කාචයක්. ඒ කාචයට පල්ලෙහෙන් ඉමේජ් කියලා එකක් තියෙනවා. අන්න ඒ හරියදී තමයි ආලෝකය එකතු වෙන්නේ පළවෙනි කාචේ අර වර්තන වන ආලෝකය ටික. එතකොට ඒ දුරට තමයි අපි කියන්නේ ෆෝකල් ලෙන්ත් එක කියලා. එහෙම නැත්නම් නාභි දුර කියලා. හරි, අපි නෙක්ස්ට් එක නම් මෙතනත් ඒකම තමයි තියෙන්නේ. අර ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකට එකතු වෙන ආලෝකය අර ෆෝකල් පොයින්ට් කියන නාභිගත වෙන ස්ථානයට ගිහිල්ලා එකතු වෙනවා. ඊටසේ ඇත්තටම උපනතටත් නාභි දුරක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ටෙලස්කෝප් එකක අපි ටෙලස්කෝප් එකේ නාභි දුර කියලා සලකන්නේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ. මොකද ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ නාභි දුර තමයි ටෙලස්කෝප් එකේ ලොකුම නාභි දුර වෙන්නේ. කියන්නේ අයිපීස් එකේ නාභි දුර ටිකක් අඩුයි. එතකොට අපි ටෙලස්කෝප් එකක් ගද්දි මෙන්න මේ සමහරලාට ෆෝකල් ලෙන්ත් එකෙන් මෙන්න මෙන්න මේ ටෙලස්කෝප් එක කියලා කියනවා නම් ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක ගැන. හරි, අපි නෙක්ස්ට් එකට. ඊට අමතරව මැග්නිෆිකේෂන් කියලා කියන්නේ ටෙලස්කෝප් එකකින් අපිට වස්තුවක් කොච්චර ලොකු කරලා බලන්න පුළුවන්ද කියන එකට. එතකොට ඕගොල්ලෝ පේන ඇති ඔය ටෙලස්කෝප් view එකකින් අපිට පේන විදිහ තමයි මේ ඉමේජ් එකේ තියෙන්නේ දකුණු පැත්තේ. එතකොට ඔය ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක උඩින් තියෙන ප්‍රමාණයට වඩා යට තියෙන එකේ චුට්ටක් මැග්නිෆිකේෂන් එක වැඩි. ගොඩක් වැඩි නෑ, චුට්ටක් වැඩි. එතකොට මැග්නිෆිකේෂන් එකට බලපාන්නේ ඇත්තටම අර අපි කලින් කතා කරපු ෆෝකල් ලෙන්ත් එක. එහෙම නැත්නම් නාභි දුර කියන එක තමයි මැග්නිෆිකේෂන් එකට බලපාන්නේ. එතකොට මැග්නිෆිකේෂන් එක අපිට හොයන්න පුළුවන් අවනතේ නාභි දුර. කියන්නේ අවනතට අපි භාවිතා කරන්නේ වර්තක දුරේක්ෂක නම් කාචයක්, පරාවර්තක දුරේක්ෂක නම් දර්පණයක්. එතකොට දර්පණය හෝ කාචයේ නාභි දුර උපනතේ නාභි දුරෙන් බෙදුවාම නාගේ තමයි මැග්නිෆිකේෂන් එක කියලා කියන්නේ. එතකොට ඕනන්ට තේරෙන ඇති අවනතේ, ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ නාභි දුර ගොඩක් වැඩි කියලා කියන්නේ ඔබ්ජෙක්ටිව්, ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් වස්තුවේ විශාලත්වය ටිකක් වැඩි කියන එක. හරි, අපි නෙක්ස්ට් එකට යමු. ඒ වගේම තමයි අපි ටෙලස්කෝප් පාවිච්චි කරද්දි අපිට ටෙලස්කෝප් එකක් ගත්තී බලන්න පුළුවන් තව දෙයක් තමයි F නම් එක. F නම් එක කියලා කියන්නේ ඇත්තටම ඒක ෆොටෝග්‍රාෆි වලත් F නම් එක පාවිච්චි කරනවා, ඇස්ට්‍රොනොමි වලත් පාවිච්චි කරනවා, දෙකම එක වගේ. F නම් එක කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු ෆෝකල් ලෙන්ත් එක නාභි දුර.
අවනතේ විශ්කම්බෙන් බෙදුහමෙන අගේට එකන්න හිතන්න අපිට ෆෝකල් ලෙන්තක 800 mm තියෙන කාචයකට විශ්කම්බේ තියෙනවා මිලිමීටර් 80ක්. එතකොට 800 බෙදීම 80 එන්නේ 10යි 10යිනේ. එතකොට අන්න ඒකට තමයි අපි F number කියලා කියන්නේ. එතකොට F number එකට බලපාන සාධක දෙක වෙන්නේ focal length එකයි aperture එකයි. ඒ කියන්නේ හැම වෙලේම F number එක බලන්නේ objective lens එකේ. ඒ කියන්නේ ලොකු කාචේ එහෙම නැත්නම් දර්පණේ. එතකොට F number එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. F number එක slow and fast කියලා. ඒ කියන්නේ F number එක අපි සාමාන්‍යයෙන් fast කියලා කියන්නේ F number එක පහට අඩුයි නම්, ඒ කියන්නේ 3 4 5 වගේ F number එකක් තියෙනවනේ, ඒ වගේන් අපිට ගොඩක් කාලවලට nebula, star clusters, galaxies වගේ දේවල් බලන්න පුළුවන්. ඊට අමතරව F number එක slow කියලා අපි කියන්නේ F number එක 10 11 වගේ තියෙන F numbers තියෙන telescope වලට අපි කියන්නේ slow telescopes කියලා. ඒ වගේන් slow කියලා කියන්නේ ඒවට ආලෝකය එකතු කරගන්න ටිකක් වෙලා යනවා. එහෙනම් ඒ වගේ අපිට බලන්න පුළුවන් planets, moon අන්න ඒ වගේ දේවල්. එතකොට අර ඔල් දන්නවා star clusters වල එහෙමත් නැත්නම් nebula වල දීප්තිය ගොඩක් අඩුයි. magnitude එක ගොඩක් අඩුයි. එතකොට ඒ වගේ ආලෝකය අපිට එකතු කරගන්න fast telescope, ඒ කියන්නේ ආලෝකය ඉක්මනින් එකතු කරගන්න පුළුවන් telescope තමයි පාවිච්චි කරන්නේ. අතනොන් telescope එකේ වැදගත්ම දේ වෙන්නේ එතකොට F number එක සහ aperture එක. ඒ කියන්නේ aperture එක ලොකුයි කියලා කියන්නේ අපි එකතු කරගන්න ආලෝක ප්‍රමාණය වැඩි කියන එක. එතකොට ආලෝක ප්‍රමාණය වැඩි කියලා කියන්නේ අපිට බලන්න පුළුවන් වස්තුවේ details ප්‍රමාණය වැඩි කියලා කියන එක. එතකොට අත්‍තර අපිට magnification එකකට වඩා telescope එකේ අපි මුලින්ම බලන්න ඕනේ ඔයාට සාමාන්‍ය planets බලන්න වගේ පාවිච්චි කරන telescope එකක් ගන්න ඕනි නම් ඔයා ගන්න ඕනේ F number එක ටිකක් වැඩි telescope එකක්. මොකද F number එක ටිකක් අඩු telescope එකකට වගේ අඩු telescope එකක් ගත්තොත් ඒක ගොඩාක් කලාවට අපිට ඒකිනුත් බලන්න පුළුවන්. හැබැයි ඒක ගොඩාක් කලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් deep sky objects වලට. ඒ කියන්නේ ගැඹුරු ආකාශ වස්තු බලන්න. හරි, අපි next slide එකට යමු. හරි, field of view කියලා කියන්නේ අපිට telescope එකකින් කොච්චර පරාසයක් පේනවද නේද? නිකන් ඕගලන් නිකන් ඒක නිකන් ඕගල ඇස් දෙකෙන් නිකන් බලන් ඉද්දී ඕගලන්ට අංශක 180කට ආසන්න ප්‍රමාණයක් පේනවනේ ඉස්සරහා තියෙන. ඒ වගේ telescope එකක් කියොත් අපිට අහසේ කොච්චර ප්‍රමාණයක් අපිට telescope එකේ අංශක 180ක් බලන්න බෑනේ. අහසේ එක පොඩි ප්‍රදේශයක් විතරයි බලන්න පුළුවන්. එතකොට ඒක තීරණය කරන්න අපිට ඒක තීරණය කරන්න පුළුවන් telescope එකේ විශාලත්වයයි IBS එකයි මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට telescope එක IBS එක ගත්තොත් IBS එක අපි කඩෙන් ගන්නකොටම IBS එකේ අගයක් ගහලා තියෙනවා apparent FOV කියලා. ඒ තියෙන telescope එකේ IPS එක telescope එකට දාන්නේ නැතුව නිකන් අපි ඇහැතියල මොකක් හරි වස්තුවක් බැලුවොත් කොච්චර ප්‍රදේශයක් පේනවද කියන එක ඒ apparent FOV කියලා කියන්නේ. එතකොට අපිට apparent FOV එක කියන්නේ apparent FOV එකෙන් කියන්න බෑ telescope එකට දාපුවහම පේන්නේ මේ පරාසයමයි කියලා. නිකන් හිතන්න apparent FOV එක අංශක 50 කියලා ගහලා තියෙන IPS එකක් තියෙනවා. හැබැයි ඒක telescope එකට දාපුවම අපිට අංශ අහසේ අංශ 50ක් නෙවෙයි. අන්න ඒ අහසේ අංශ කොච්චර පේනවද කියන එක තමයි අපි කියන්නේ actual FOV කියලා. එතකොට අපිට FOV එකයි magnification telescope එක කොච්චර විශාලත්වයකින්ද වැඩ කරන්න කියන එකයි පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් අපේ අහසේ කොච්චර ප්‍රදේශයක්ද බලන්නේ කියලා. හරි, අපි next slide එකදී බලමු ඒක කොහොමද වන්නේ කියලා. මේ තියන්නේ FOV එක වෙනස් වෙද්දී අපිට බලන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක අපේ view එකේදී හැසිරෙන විදිහ. එතකොට ඔයාලට පේනවා ඇති FOV එක එකක්, ඒ කියන්නේ actual field of view එක එකයි apparent field of view එක 80යි තියෙන තුන්වෙනි දෙතින් image එකේ පේන විදිහයි. ඊට පස්සේ apparent field of view එක 60යි
ෆීල්ඩ් ඔෆ් වියු එක භාගයයි තියෙන එක පේන විදිහයි. එතකොට අපිට අර ෆීල්ඩ් ඔෆ් වියු එක වැඩි නම් ඉමේජ් එකයි ෆීල්ඩ් ඔෆ් වියු එක අඩුයි, අඩුයි නම් ඉමේජ් එකයි ගොඩක් වෙනස් කියලා වරන්න පේන ඇති. එතකොට ඇත්තටම අපිට හරි අපි next slide එකට මම මේක පැහැදිලි කරන්න. හරි එතකොට අපිට අහස ඇත්ත ඔච්චර ප්‍රමාණයක් බලන්න පුළුවන්ද කියන එක හොයන්න පුළුවන් අර අයිපීස් එකේ ගහලා තියෙන අපරන්ට් FOV එක ටෙලස්කෝප් එක කොච්චර විශාලත්වයකින්ද වැඩ කරන්නේ කියන අගෙන් බෙදුවාම. එතකොට හිතන්න අපරන්ට් FOV එක ගහලා තියෙනවා අයිපීස් එක 40යි කියලා. ටෙලස්කෝප් එකේ මැග්නිෆිකේෂන් එක 20යි නම් 40 20ෙන් බෙදුවාම ඉන්නේ 2යි. එතකොට අපිට අහසේ ඇත්තටම අංශක දෙකක ප්‍රමාණයක් තමයි පේන්නේ. එතකොට මේ තියෙන්නේ මේ පෙන්වලා තියෙන ඇන්ඩ්‍රොමීඩා ගැලක්සි එකේ අර FOV එක වෙනස් වෙද්දී අපිට පේන විදිහ. FOV එක අඩු නම් අපිට ඉමේජ් එකේ කොටසයි බලන්න පුළුවන්. FOV එක වැඩි නම් ඉමේජ් එකේ මුළු ඉමේජ් එකම අපේ view එකත් බලන්න පුළුවන්. next එකට යමු. මේ තියන්නේ අපි මෙච්ච කතා කරපු දේවල් ආරක පැහැදරන මෙඩිකේෂන් ෆීල්ඩ් ඔෆ් වියු එක අඩු වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් වාසේ සම්පූර්ණ ප්‍රොණයම බල බැරි වෙනවා. එතකොට ඇත්තට මැග්නිෆිකේෂන් එක වැඩි වුණාට වඩාන්නේ අපිට එතනින්දි වැටෙන්නේ FOV එක. හරි අපි නෙක්ස්ට් එකට යමු. එතකොට ස්කෝප් එකේ ඊළඟට අපිට මතක සාධක වෙන්නේ ගෙදරින් පවර් එක කියන්නේ ලෝකේ කරගන්න ප්‍රමාණ චරක්ද කියන එක මේකත් මම කලින් පැහැදිලි කරා. එතකොට ආලෝකය ගොඩක් එකතු කරගන්න නම් අපිට ගොඩක් FOV කියන්නේ අපිට ගොඩක් ඇත්තටම ලොකු කාචයක් හරි ලොකු මිර එකක් හරි තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේච් එක ටිකක් ලොකු වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට ඔය මේ ඔතන තියෙන ඉමේජස් දෙකේ වෙනස පේනවා ඇති. පළවෙනිට තියෙන එකට වඩා දෙවෙනියට තියෙන එක බ්‍රයිට්නස් එක හරි වැඩි. එතකොට කාචේ ප්‍රමාණය වැඩි වෙද්දි හෝ මිරයකේ ප්‍රමාණය වැඩි වෙද්දි තමයි අපිට අන්න ඒ විදිහට බලන්න පුළුවන් ඉමේජ් එකේ ක්වලිටි එක, එහෙම නැත්නම් ඉමේජ් එකේ බ්‍රයිට්නස් එක වැඩි වෙන්නේ. ඉමේජ් එකේ ඩීටේල්ස් ප්‍රමාණය වැඩි වෙන්නේ. හරි next එකට යනවා අපි. හදලා තියෙන ටෙලස්කෝප්ස් වල අර මිරයේ ප්‍රමාණය දැනට අපි පෘථිවියේ තියෙන නිකන් ලොකුම ටෙලස්කෝප් එකක් තමයි ග්‍රෑන්ඩ් ටෙලස්කෝප් කියන එක කැනරීස් වල. එතකොට ඒ ටෙලස්කෝප් එකෙත් අඟල් 410ක් විතර තමයි මිරයේ ප්‍රමාණය වෙන්නේ. ඊට පස්සේ අපි පාවිච්චි කරන මීඩියම් ටෙලස්කෝප් එකක අඟල් 8ක් අඟල් 6 8 වගේ තමයි තියෙන්නේ මිරයේ ප්‍රමාණය. ඊට පස්සේ ඔය නාසකෙන් යවපු ස්ප්ලිට්ස් කියන අභ්‍යවකාශ දුරේක්ෂය අඟල් 33යි, ඊට පස්සේ හබල් දුරේක්ෂය අඟල් 94යි, අන්තිමේටම යවපු දුරේක්ෂයක් තමයි ජේම්ස් දුරේක්ෂය කියලා දන්න ඇති. එතකොට ඒකේ අඟල් 256ක් තියෙනවා. එතකොට මොකද ඔයාලට දැන් තේරෙන ඇති අපි දුරේක්ෂක දර්පණය ලොකු වෙන අපිට බලන්න පුළුවන් වස්තුව හොඳට බලන්න පුළුවන් කියන උනට තේරෙන්නේ නැති ඔය ඩීටේල්ස් ප්‍රමාණය වැඩි කියන්නේ අපි නිරීක්ෂණය කරන වස්තුවේ අපිට ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න පුළුවන් කියන එක. හරි අපි next එකට යමු. මේ තියෙන්නේ අපේච් එක වෙනස් වෙද්දී අපි බලන්න ඕනේ වස්තුවේ බ්‍රයිට්නස් එක වෙනස් වෙලා තියෙන විදිහ. 12.5යි කියලා තියෙන්නේ. අපි බලන්න අපි මේ පාවිච්චි කරන ටෙලස්කෝප් එකේ අවනතේ විශ්කම්භය 12.5යි නම් ඔය පේන්නේ ওই විදිහට. හැබැයි 25යි නම් පේන්නේ
ඊටඩා ගොඩක් ස්ටාස් ගොඩක් මේ ක්ලස්ට එකක් වගේ එකක් ස්ටාස් ගොඩක් පේනවා බ්‍රයිට්නස් එක ගොඩක් වැඩි වෙලා උඩ තියෙනෙත් එහෙමයි උඩ තියෙන එකෙත් 6 ඉන්ච් අඟල් 6ක දුරේක්ෂක පාවිච්චි කරලා බලනවට වඩා අඟල් 16ක් පාවිච්චි කරලා හදලා තියෙන දුරේක්ෂක බලන්න පුළුවන් ඩීටේල්ස් ප්‍රමාණය ගොඩක් වැඩි Next year, I'm happy. හරි ඉස්සලත් මම කිව්වා අපි මේ ආටිෆිෂල් ලයිට්ස් ගැන මම කිව්වා මේ එතකොට අපි දුරේක්ෂකයකින් නිරීක්ෂණය කරද්දී අත්‍තරම අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි අපේ දිවල් වලින් එක එක නගර කිඩාසන්න ඉන්නවනම් ටවුන් එකේ තියෙන කඩවල් වලින් බිල්ඩින්ග්ස් වල තියෙන ලයිට්ස් වලින් එන බලපෑම එතකොට ඒ බලපෑම තිබ්බොත් අපිට අත්‍තරම නිරීක්ෂණය කරන්න අමාරුයි ගොඩක් ඒකට තමයි අපි ලයිට් පොලූෂන් කියන්නේ ආලෝක දූෂණය කියලා කියන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් ඇත්තටම ආලෝක දූෂණය ගොඩක් අඩු පැති තියෙනවා. ඒ වගේම ආලෝක දූෂණය ගොඩක් වැඩි පැති තියෙනවා. එතකොට නුවර වගේ ගත්තොත් එහෙම නුවර ටවුන් එකේම නුවර කොළඹ ගම්පහ වගේ පැතිවල ආලෝක දූෂණය ගොඩක් වැඩි. අතන අපිට හොඳට ආහස නිරීක්ෂණය කරන්න ඕන නම් ටවුන් වලින් ගොඩක් ඈතට යන්න ඕනේ. එතකොට අපිට ඕගොල්ලන් සමහරට දැකලත් ඇති අර හොරයිසන් එක ගාව ඉඳලා උඩටම නිකන් බලන්න පුළුවන් තැනක වගේ ඔයගොල්ලෝ හිටියොත් අර හොරයිසන් එක ගාව තියෙන වස්තු ටික අපිට බලන්න බෑ. මොකද අර පොළවේ තියෙන ආලෝකයෙන් පොළවට ආසන්නෙන් තියෙන ආලෝකයෙන්ද නිකන් අහස භාගයක් විතර නැගල් ඒ ආලෝකෙ නිකන් වැහිලා වගේ තියෙන්නේ. එතකොට අපිට හරියටම ඔළුවට උඩින් තියෙන පිටරේ පේන්නේ. අපිට වටේට තියෙන දේවල් මොනවාටක් අමාරුයි. ඒ ලොකු ප්‍රශ්නකෙ හින්දා ඔය සමහර ඉන්ටර්නැෂනල් සොසයිටිස් තියෙනවා ආලෝක දූෂණය අවම කරන්න කියලා ඒගොල්ලෝ මේ එක එක මේ එක එක දේවල් ප්‍රචාරය කරනවා. ආලෝක කියන්නේ ගොඩක් කලකට ආලෝකයේ බිමට මේ ස්ට්‍රීට් ලයිට්ස් එහෙම බිමට පාත් කරලා හදන්න කියලා කියනවා. අන්න ඒ වගේ අපිට මේ ආලෝක දූෂණය අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන් එක එක දේවල්. අපි නෙක්ස්ට් එකට යමු. මේකෙදි මේ තියෙන්නේ අර එස්තෝනියා කියන රටේ පොඩි නගරයක චුට්ටක් පොඩිම නගරයකත් ආලෝක දූෂණය ගොඩක් වැඩි වලන්න පේන ඇති. මම ඔය නිකන් ස්ලයිඩ්ස් දෙක මේක දැම්මේ ඔයාලට නිකන් ආලෝක දූෂණය කියන්නේ මොකද්ද කියලා මේ පෙන්වන්න ඕනේ හින්දා. මේ ඊට පස්සේ දකුණු පැත්තේ තින්නේ USA වල ලොකු සිටි එකක් පීක් මෙට්‍රෝපොලිටන් ඒරියා කියන්නේ ලක්ෂ 40ක 50ක වගේ පොපියුලේෂන් එකක් ඉන්න සිටි එකක්. එතකොට ඒ සිටි එකේදී ඔලන්න පේන ඇති අහස මුකුත්ම පේන්නේ නැහැ. අර ලයිට්ස් තියෙන ප්‍රමාණය වැඩි හින්දා අපිට ඒ කියන්නේ ඇස්ට්‍රොනොමිකල් ඔබ්සර්වේෂන් එකක් කරන්න ගොඩක් අමාරුයි. එතකොට ගොඩක් වෙලාවට ඔබ්සර්වේටරිස් නිරීක්ෂණාගාර වගේ දේවල් හදලා තියෙන්නේ මිනිස්සු ඉන්න තැන් වලින් ගොඩක් ඈත. එතකොට ඔලන්න සමහර විට ඔයාලා දන්නවත් ඇති ලෝකෙ එක එක නිරීක්ෂණාගාර තියෙනවා. ගොඩක් ඒවා හදලා තියෙන්නේ කාන්තාරවල, එහෙම නැත්නම් පොලර් රීජන්ස් වල, එහෙම නැත්නම් ගොඩක් නගරෙන් ගොඩක්ම කිලෝමීටර් 4000 ගණන් 5000 ගණන් ඈතින් තමයි හදලා තියෙන්නේ. එතකොට අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට නම් මේ තියෙන්නේ එහෙම චිලි වල තියෙන චිලි කියලා රටක් තියෙනවා ඔයාලා දන්නාති දකුණු ඇමරිකාවේ. ඒ දකුණු ඇමරිකාවේ තියෙන මේ ලොකු ඔබ්සර්වේටරි එකක් තමයි ඔය පානල් ඔබ්සර්වේටරි එක කියලා කියන්නේ. එතකොට ඒකත් තියෙන මිනිස්සු ඉන්න තැන් වලින් කිලෝමීටර් 4000ක් විතර ඇති කාන්තාරයක ඇටකාමා කියන කාන්තාරේ තමයි තියෙන්නේ. එතකොට මේ වගේ තැන් වල දවස් අවුරුදු දවස් 360න් දවස් 300ක් 310ක් විතරම සම්පූර්ණයෙන්ම ක්ලියර් අහසක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔය ඔතන අතරම අපි පානල් ඔබ්සර්වේටරි කියන එකේ ඇටගම ඩෙසර්ට් එකේ ගොඩක් ටෙලස්කෝප් තියෙනවා. ඒකෙදි ඔය පානල් ඔබ්සර්වේටරි ටෙලස්කෝප් හතරක් තියෙනවා. ඒ ටෙලස්කෝප් හතර පැත්තෙන් තමයි ඔය දකුණු පැත්තේ තියෙන්නේ.
टेलीस्कोप हतर ඈතට පේන විදිහ ඒවා මිල්කි වේ එකත් කොච්චර පොඩ්ඩක් මේ එඩිට් කරලා තියෙන මේ ෆොටෝ එක නම් මොනවද අතර මේ එහෙට අපි ඉන්න ගැලැක්සි එකේ සෙන්ට් එක ගැලැක්සින් හොඳට බලන්න පුළුවන්. ඔතන ඉන්න අපිට මිල්කි වේ එක ඇටකාමු ඩෙසර්ට් එකට පේන විදිහ ටෙලස්කෝප් පාවිච්චි කරලා නෙවෙයි නිකන් නේකඩ් ඩයි බැලුවත් ඔය වගේ පේනවා. ඕගලන්ට අත්‍තරම ලයිට් පොලූෂන් එක කවදාරි කොච්චරක්ද මේ වෙලාවේ කොච්චරක්ද කියලා බලා ගන්න. يعني ඕගලන් කවදාරි ටෙලස්කෝප් එකක් පාවිච්චි කරලා හරි නිකන් නේකඩයි හරි ඔබ්සර්වේෂන් කරනවා නම් ලයිට් පොලූෂන් එකෙන් පුළුවන් තරම් ඈතට ගිහිල්ලා තමයි ඔබ්සර්වේෂන් කරන්න ඕනේ. එතකොට ඕගලන්ට ඔබ්සර්වේෂන් කරන්න ලයිට් පොලූෂන් එක මේ වෙලාවේ හරියටම කොච්චරක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ ලින්ක් දෙක පාවිච්චි කරලා. ඕගොල්ලෝ ඕනි කට්ටේ නිකන් මතක තියා ගන්න මේ ලින්ක් මේකේ නම මේ ඕන නිකන් සර්ච් කරලා net එකේ මේ මේ වෙලාවේදී තියෙන ලයිට් පොලූෂන් එක කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට සමහර දන්නවල ගොඩක් වැඩි සමහර දන්නවල ගොඩක් අඩුයි. ඒක ඉක්මනට වෙනස් වෙනවා සැටලයිට් يعني ඒ වගේන් තමයි ගොඩක් ඔය data collect කරන්නේ. හරි අපි next මේ තියෙන ලංකාවේ ওই ලයිට් පොලූෂන් මැප් එක තියෙන විදිහ මේ මේ ප්‍රසන්ටේෂන් එක හදන දවස් වෙද්දී තිබ්බ විදිහ අපේ නැති කොළඹ පැත්තේ කොළඹ එහෙම නැත්නම් කළුතර ගම්පහ ඒ ඒරියා එකේම ගොඩක් කොහොමද ඒ පොපියුලේෂන් එක ගොඩක් වැඩි ඒ හින්දා ලයිට් පොලූෂන් එකත් ගොඩක් වැඩි. ඊට පස්සේ පොඩ්ඩක් අම්පාර අඩකළුපුව පැත්තට වෙන්න තියෙනවා. ඊට පස්සේ මේ පල්ලෙහා ගහල මාතර ඊට පස්සේ හම්බන්න හරියෙදි තිනවා කැන්ඩි වල දිනවා ඔය ටික කොරන්න ඔය රතු පාටින් තියෙන ලයිට් පොලූෂන් එක ගොඩාක් වැඩි දැන් ඊට පස්සේ අලු පාටින් තියෙන ලයිට් පොලූෂන් එක ගොඩාක් අඩු දැන් පුළුවන් තරම් ඒ වගේ තැන්වල තරක විද්‍යා නිරීක්ෂණ කරන්න පුළුවන් නම් අපිට අත්‍තරම ගොඩක් හොඳට අපේ නිරීක්ෂණය සාර්ථක කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉමේජ් කියන්නේ පෘථිවියෙන් නිරීක්ෂණය කරද්දී අත්‍තරම එක එක ආලෝකයෙන් බාධා ඇති වෙනවා. ඊට පස්සේ ආලෝකය කියන්නේ ආටිෆිෂල් ලයිට් වලින් බාධා ඇති වෙනවා. ඊට පස්සේ ආලෝකය වායුගෝලයේ හරහා එද්දී වායුගෝලයේ තියෙන දූවිලි වගේ දේවල් වලින් බාධා වෙනවා. ඒ හින්දා අපි ගොඩක් අභ්‍යවකාශ දුරේක්ෂ හදලා තියෙනවා මේ වෙද්දී. අභ්‍යවකාශ කියන්නේ අපේ ප්‍රසිද්ධම අභ්‍යවකාශ මේ ජේම්ස් වෙබ් එකේ හොන්න කලින් තිබ්බ ෆේමස් එක තමයි හබල් දුරේක්ෂය. එතකොට හබල් දුරේක්ෂය පාවිච්චි කරලා ගත්ත ඉමේජ් එක තමයි පළවෙනි එක. ඕගොල්ලන්ට ගොඩක් පේන මේ පේන ඇති එක ස්ටාර් ක්ලස්ටර් එකක් එකේ ක්ලස්ටර් එක ඇතුලේ තරු ගොඩක් පේනවා. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ සීඩින් ස්ප්‍රින් කියන මේ දූමක හේතුව ගත්ත ෆොටෝ එකක් හබල් ස්පේස් ටෙලස්කෝප් එක පාවිච්චි කරලා. ඊට පස්සේ අන්තිමේටම තියෙන ඉමේජ් එක තමයි බ්‍රහස්පති අපි අන්තිමට ආපු ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකෙන් ගත්ත ඉමේජ් එකක්. එතකොට අර පෘථිවිය ඉඳලා අපි නිරීක්ෂණය කරලා බලන දේවල් වලට වඩා අත්‍තරම පෘථිවි වායුගෝලෙන් එළියට ගියාම ලයිට් පොලූෂන් එකක් නැහැ. වායුගෝලෙන් බාධා ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට බලන්න පුළුවන් ගොඩක් හොඳට අහසේ තියෙන වස්තු. එතකොට මේක තමයි දැනට තියෙන හොඳම සොලූෂන් එක පෘථිවිය ඉඳලා නිරීක්ෂණය කරනවට වඩා. හරි අපි next time. හරි එහෙනම් මෙතන මේ අන්තිම ස්ලයිඩ් එකේ දාලා තියෙන ළඟ මේ පෘථිවියේ තියෙන එක ඔබ්සර්වේටරි එක සාමාන්‍යයෙන් කඳු උඩ වගේ හැම ඔබ්සර්වේටරිස් හදන්නේ අර පෘථිවිය උඩට යන වායුගෝලය තුනී වෙනවා. එතකොට අර වායුගෝලයේ තියෙන අංශු ප්‍රමාණය අඩුයි. එතකොට ආලෝකයට බාධා ඇති වෙන්නේ නැහැ. හරි එහෙනම් අද ලෙක්චර් එකට ආපු හැමෝටම ගොඩක් thank you. ඒ වගේම මට ලෙක්චර් එකට ආරාධනා කරාටත් ගොඩක් thank you. මේ වැඩේ දිගටම කන්ටිනියු කරන් යන්න කියලා මම wish කරනවා හැමෝටම. ඒ වගේම ඔයගොල්ලන්ගේ astronomical journey එක ඉස්සරහට සාර්ථක වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ පුළුවන් තරම් තනියම ඉගෙන ගන්න. මොකද කියන්නේ ඇස්ට්‍රොනොමි කියන සබ්ජෙක්ට් එක ඕනි තරම් ඔයගලන්ට ප්‍රශ්න කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් තනියම ස්ටඩි කරන්න ඕන. ඒ වගේම අලුත් දේවල් හොයන්න යන්න. හරි එහෙනම් හැමෝටම thank you අදහවට.
දේශක ඉසුරු ප්‍රභාත් මහත්මයාණනි රාහුල විද්‍යාලය තාරකා විද්‍යා සංගමයේ ලෙස අප ඔබට බෙහෙත් ස්තුතිවත් වෙනවා ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරමින් අද අප සමග එකතු වුවාට සහ ඒ වගේම විශේෂයෙන් ඔබ අද අප සමග බෙදාගත් ඒ විශාල දැනුම් සම්භාරය නිසා වෙනි. ඒ වගේමයි අද දිනේ මෙන්ම ගෙවිගේ සද්දියෙත් එලුමිනේට් දේශමාලාව සමග එක් වූ ආදරණීය සහෝදර සහෝදරියනි ඔබටත් බෙහෙත් ස්තුතියි. එවගේම ආරාධනා කරනවා ඉලුමිනේට් දේශනමාලාවේ සිවුරු දේශනය හා එක්වන ලෙස. එසේනම් අවසරයි ඉලුමිනේට් දේශනමාලාවේ දෙවන අදියරේ තෙවන දින මෙසේ අවසන් කරන්නට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඔබ සිළු දෙනාට. ආයුබෝවන්.